ආයුබෝවන් සහ සුබවර උදෑසනක් ප්‍රාර්ථනා කරනවා ඔගල සියලු දෙනාටම. ඉතින් අපි දන්නා අපි දැන් ඉන්නේ COVID-19 කියලා ලෝක වසංගතයක් එක්ක. මේ වසංගතයත් එක්ක අපේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වුණා. අපි පෙරටත් වඩා අපේ සෞඛ්‍ය ගැන උනන්දු වෙන්න පටන් ගත්තා. ශාරීරික සෞඛ්‍ය විතරක් නෙමෙයි ලොක්ඩවුන් නිරෝධායන වගේ දේවල් එක්ක අපි අපේ මානසික සෞඛ්‍ය ගැන පෙරට වඩා හිතන්න පටන් ගත්තා. මනුෂ්‍යයන් වශයෙන් අපිට මානසික සෞඛ්‍ය කියන එක ගොඩක් වැදගත්. මම හිතන විදිහට ශාරීරික සෞඛ්‍යටත් වඩා අපි අපේ මානසික සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද අපි දන්නවා අපි මානසිකව නිරෝගී නැත්නම් අපි ශාරීරිකව විවිධ ලෙඩ රෝගවලට භාජනය වෙන්න තියෙන ඉඩකඩ වැඩි කියලා. ඉතින් ඔබේ මානසික සෞඛ්‍ය පිළිබඳ දැනුවත් භාවය වැඩි කිරීමේ අරමුණින් සමාජ වැඩකරුවන්ගේ ලියෝ සමාජය එහෙමත් නැත්නම් ලියෝ ක්ලබ් ඔෆ් බැචලර්ස් ඔෆ් සෝෂල් වර්ක් විසින් එළඹෙන 10 වෙනිදාට යෙදී තිබෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් පැවැත්වෙන සාකච්ඡාමය වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනක් සමග තමයි ඔබ අපි මේ විදිහට එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ මොහොතේ Zoom තාක්ෂණය සහ FB Live ඔස්සේ අපිත් එකතු වෙලා ඉන්න සියලුම දෙනාව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපේ තේමාව වෙලා තියෙන්නේ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වෙච්ච ප්‍රචණ්ඩත්වය, ආබාධිත භාවය සහ මානසික සෞඛ්‍ය. ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වෙච්ච ප්‍රචණ්ඩත්වය, gender based violence. අපි සමාජයේ ජීවත් වෙද්දී අපිට නිතර දෙවේලේ ඇහෙන අපිට නිතර දෙවේලේ පෙනෙන සංසිද්ධියක්. ආබාධිතතාවය ගත්තත් අපිත් එක ජීවත් වෙන බොහෝ පිරිස් ඉන්නවා විවිධ වූ ආබාධිතා වලින් පෙළෙන. ඉතින් මේගොල්ලන්ගේ මානසික ගැටලු මොනවාද? මේගොල්ලන්ගේ මේ ආබාධිත භාවය, gender based violence කියන ඒවා මානසික සෞඛ්‍යයට කොහොමද බලපාන්නේ කියන දේ තමයි අද අපි වැඩසටහනින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ දේ කතාබහ කරන්න මාත් එක්ක අද එකතු වෙලා ඉන්නවා ජාතික සමාජ සංවර්ධන ආයතනයේ සමාජ වැඩපිළිබඳව උපාධිය හදාරන අවසාන වසරේ සිසුවියක් වෙන, ඒ වගේම ආබාධිත භාවය පිළිබඳව ඇඩ්වකේට් කෙනෙක් වෙන ජනනී රත්නායක සොයිරියත් ජාතික සමාජ සංවර්ධන ආයතනයේ සමාජ වැඩපිළිබඳ උපාධිය හදාරන අවසාන වසරේ සිසුවියක් වෙන දිලේකා කාංචනමාලා සොහිරියත් මේ මොහොතේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් ඔබ දෙපළව සාදරයෙන් අපේ කතාබහට පිළිගන්න. ඉතින් තවත් කාල වේලාව නොගෙන මම කැමති අපේ කතාබහට යමු වෙන්න. ඉතින් අපි මුලින්ම මම හිතන්නේ දැනගන්න ඕනේ මොකක්ද මේ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වෙච්ච ප්‍රචණ්ඩත්වය කියලා කියන්නේ, මොකක්ද මේ ආබාධිත භාවය කියලා කියන්නේ, සහ මොකක්ද මේ මානසික සෞඛ්‍ය කියලා කියන්නේ. ඉතින් මේ දේවල් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න මම මුලින්ම ජනනි සොහිරියට ආරාධනා කරනවා. මම ස්තුති ප්‍රමෝදි. පළවෙනිම මම ස්තුතිවන්ත වෙනවා National NISDA කේලියෝ ක්ලබ් එක වෙනුවෙන් මාව ආරාධනා කරාට මේ වෙබිනාර සාකච්ඡාවට. මම ඉස්සෙල්ලම කැමති මේ ආබාධිත භාවය නැත්නම් ඩිසබිලිටි කියන කන්සෙප්ට් එකයි gender based violence කියොත් අපි ස්ත්‍රී පුරුෂ භාවයෙන් වෙන ප්‍රචණ්ඩත්වය ගැන පිළිබඳ පොඩි හැඳින්වීමක් කරන්න මගේ දැනුමට අනුව. අපි ඉස්සෙල්ලම ගියොත් ආබාධිතතාවය කිව්වොත් ආබාධිත භාවය අනුව සමාජ බාධක සමග මානසිකයේ සෞඛ්‍ය තත්ත්වේ වෙනස් වීම හේතු කොට එදිනෙදා ජීවිතයේ යොමු වන ඇති වෙන අපහසුතාවයන් කියලා අපිට සලකන්න පුළුවන්. ඊට අමතරව ආබාධිත භාවය අනුව ශාරීරික හෝ මානසික දුර්වලතාවයන් ඕනෑම තත්ත්වයකදී ඇතැම් ආබාධිත හේතුත් තැනකට යම් යම් කාර්යයන් හේතුවෙන් සහ ලෝකයේ සමග අන්තර්ගරණය කරන්න අපහසුතාව වීමක් මේ ආබාධිත භාවයෙන් සලකනවා. අපි දැන් ලංකාවේ බැලුවොත් ලංකාවේ 2012 දත්ත විශ්ලේෂණයට අනුව 8.7% ආබාධිත පුද්ගල සංඛ්‍යාවක් ඉන්නවා. ඒවල කොටස් ගත්තොත් අපි බුද්ධි වුණතා සහිත ආබාධිත පුද්ගලයන්, එතකොට ශ්‍රවණ හා කථන ආබාධිත සහිත පුද්ගලයන්, ශාරීරික ආබාධිත සහිත පුද්ගලයන් සහ මානසික ආබාධිත සහිත පුද්ගලයන් වැනි වර්ග සිටිනවා. ඒ අනුව ඒ වර්ග සිටින අනුව මේ දත්ත සකස් කොට බලනකොට දැනට තියෙන දත්ත විශ්ලේෂණය අනුව 8.7% ප්‍රමාණයක persons with disability
අපි කිව්වොත් ආබාධ සහිත පුද්ගලයන් ලංකාවේ සිටිනවා. දැන් ආබාධ සහිත පුද්ගලයන් තව අපි හඳුනා ගන්නවා ලංකාවේ ඇතුළතදී ඕ අපි ජාත්‍යන්තර විශ්ලේෂණය කරන විදිහදී කේන්ද්‍රයන් කොටගෙන හෝ අපි ආකෘතිය නැත අපි චැරිටි බේස් මොඩල් තියෙනවා. එතකොට සෝෂල් බේස් මොඩල් සෝරි මෙඩිකල් මොඩල්, රිලිජියස් මොඩල් ඇන්ඩ් රයිට්ස් බේස් මොඩල්. අපි ලංකාවේ දැනට ගොඩක් විදාවට ප්‍රචලිත වෙලා තියෙන්නේ වෛද්‍ය එතකොට වෛද්‍ය මොඩල් සෝරි මෙඩිකල් මොඩල් එකයි නැත්නම් අපි කිව්වොත් මොකද මේ අපි අතිම්තකා හෝ අපි උදව් කිරීමේ අර චැරිටි බේස් මොඩල් යන කන්සෙප්ට් එක තමයි ලංකාවේ ගොඩක් දුරටම දැන්ට ස්ථාවර වෙලා තියෙන. නමුත් අපි ඇඩ්වකේට් කරනවා නම් අපි ගොඩක් වෙලාවට අවයනස් හරි සෙන්සිටයිසේෂන් එකක් කරනවා නම් කරන්නේ ගොඩක් වෙලාවට රයිට් ස්පේස් අප්‍රෝච් එකෙන් මේ පර්සන්ස් විත් ඩිසබිලිටි කට්ටියව කොහොමද අපි ඉන්ඩිපෙන්ඩන්ට් කරන්නේ කියලා තමයි අපි ගොඩක් වෙලාවට වැඩ කරන්නේ මේ පුද්ගලයන් වෙනුවෙන්. දැන් ලංකාවේ කොටස ඉන්නවා ළමා ළමයින් මේ ආබාධ සහිත කාන්තාවන් ආබාධ සහිත තව අක්කියොත් එල්ඩර්ස්ලා ආබාධ සහිත ඒ වගේ කොටස් කීපයක් ඉන්නවා. මේ හැමෝටම ලංකාවේ තුල සාමාන්‍යයෙන් වෙල්ෆෙයාර් සර්විස් එකක් යටතේ හැම වෙලාවෙම සර්විස් කීපයක් ලැබෙනවා. නමුත් එයාලගේ රයිට් ස්පේස් අප්‍රෝච් එකට ගොඩක් වෙලාවට අවස්ථාවක් ලැබෙනවා අඩුයි. මොකද තාම ලංකාවේ දුරට අර අපි කිව්වේ තමන්ගේ අයිතිවාසිකම් උදෙසා හරි අපි කිව්වොත් අයිටි මෙදෙසා උදෙසා පදනම් කොටගෙන කොහෙත්ම අඩු තත්ත්වයක තමයි දැනට ලංකාව තුළ ආබාධ සහිත පුද්ගලයන් මේ වැඩ කෙරගෙන යන්නේ. ඊට අමතරව මම කිව්වොත් අපි දැනගන්න ඕන ආබාධිත ආබාධිත මනුස්සයෙක්ගේ ජීවිතේ ජීවිතේ තවත් එක ස්ථාවරයක් හෝ විවිධත්වයක් ලෙස සැලකෙන්න. නැතුව අපි ආව කොන්කොට ඕ වෙනස් කොට අපි කිව්ව ජෙන්ඩර් ඉනීක්වැලිටි ඕ නැත්තම් ඩිස්ක්‍රිමිනේෂන් නැතුව ස්ටිග්මටයිසේෂන් හරි ස්ටීරියෝටයිපින් නැතුව කොහොමද අපි මේ ආබාධිත පුද්ගලයෙක්ව සලකන්නේ කියලා අපි සමාජයේ දැනගන්න ඕනේ ඉස්සෙල්ලාම. මොකද අපි අපිට මේ ජීවිතේ ලබා දුන්නා වගේම අපිට දවසක ඉස්සරහට ඕ ළඟදී අපිටත් සාමාන්‍යයෙන් ආබාධතාවයක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් වෙලා ආබාධතාවයක් උපතින් නැත්නම් හදිසි අනතුරකින් අපි දන්නේ නැහැ අපිට කොයි වෙලාවෙ අනතුරක් වෙලා ආබාධතාවයකට පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ගෞරවයක් ඇතුව මේ විවිධත් කොටස් සලකන්න ඕන මේ ආබාධ සහිත පුද්ගලයන්ව persons with disability කියන කොටසට. ඊට පස්සේ මම කැමතියි දැන් මේ අපි gender based violence ස්ත්‍රී පුරුෂ භාවයේ පදනම් කරපු ප්‍රචණ්ඩත්වයන් නැත්නම් අපි කිව්ව ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ නිසා සිදුවන ප්‍රචණ්ඩත්වයන් ගැන කතා කරන්න. මම මේක simply define කරනවා. දැන් අපි ස්ත්‍රී පුරුෂ භාවයෙන් පදනම් කරගෙන වෙන ප්‍රජාතන්ත්‍රයන් කිව්වොත් අපි GBV යනුවෙන් පුද්ගලයෙක්ව හා පුද්ගල කණ්ඩායමකට ලිංග භේදයක් හේතුවෙන් කොට සිදුවන හිංසා හෝ කරදර හෝ පීඩන කියලා සලකන්න පුළුවන්. ඒ වගේ පීඩන තියෙනවා ශාරීරික හිංසා, මානසික හිංසා, එතකොට ලිංගික හිංසා, තව ආර්ථික ප්‍රචණ්ඩත්වය ඒ වගේ කොටස් කොටස් වශයෙන් තියෙනවා. අපි ඒවා ඉංග්‍රීසි වලින් ගත්තොත් sexual violence, physical violence, එතකොට economic violence නැත්නම් emotional or psychosocial violence කියලා එහෙම වෙන් කරන්න පුළුවන්. ඊට අමතරව දැන් මේ ස්ත්‍රී පුරුෂ භාවයෙන් ප්‍රචණ්ඩත්වයන් ස්ත්‍රී පුරුෂ භේදයෙන් නොසලකා මේ ප්‍රචණ්ඩත්වයන් වෙන්න පුළුවන්. නමුත් අන්තර්ජාලයේ තුල තියෙන පරීක්ෂණට අනුව තහවුරු වෙන්නේ කාන්තාවන්ට මේ gender based violence කියන එකෙන් ගොඩක් දුරට වෙන පීඩනය වැඩි කියන ස්ථාවරය තමයි දැනට අධ්‍යයනය වලින් කරී තිබෙන්නේ. නමුත් ලංකාවෙත් සලකන්නේ ස්ත්‍රී වර්ගයට මේ gender based violence කියන දේ පදනම් වෙනවා ඉතා ඉහළ සංඛ්‍යා ලේඛන වලින්. නමුත් අපි සලකන්න ඕන පුරුෂයන්ටත් වෙනත් අපේ non gender non confirming කියන category වලට අයිති වෙන පුද්ගලිනුත් මේ ප්‍රචණ්ඩත්වයන්ට හිංසන වලට ලක් වෙන්න අවස්ථා ඕන තරම් ලංකාවේ හෝ ජාත්‍යන්තර තුල ගොඩක් ප්‍රචලිත තිබෙනවා. ඒක ගැන සැලකිලිමත් විය යුතුයි. ඊට අමතරව සාමාන්‍යයෙන් අපිට මේ gender based violence එක ගොඩක් visible දෙයක් නෙමෙයි. මොකද දැන් ගේ ඇතුළක වෙන දෙයක් තමයි ගොඩක් වෙලාවට මේ gender based violence කියලා ගොඩක් දෙනා සලකන්නේ කියලා දෙන්නේ වුණේ නැහැ කියන එක. නමුත් මේ persons with disability and gender based violence කියන two concepts දෙක ගත්තාම එයාලට ඒක නිකන් shadow pandemic එකක් වගේ තමයි. මොකද එයාලට එයාලගේ තියෙන බාධා තියෙන ආබාධිතාවයත් සමගම ඒ සමගින්ම එයාලට තව දුරට ඉදිරියටත් තියෙන තව ප්‍රශ්නයක් තමයි මේ
ප්‍රචණ්ඩත්වයට ප්‍රචණ්ඩත්වයෙන් ගැලවීමට තියෙන ගොඩාක් මෙයාලා විවා ඉංග්‍රීසියෙන් කියොත් ගොඩාක් මෙයාලා vulnerable මේ වගේ situations වලදී. එතකොට අපි දැනගන්න ඕන කොහොමද මේ වගේ දේවල් වුණාම අපි කොහොමද මේ persons with disability යන ආබාධ සහිත පුද්ගලයන්ට කොහොමද අපි මේ gender based violence against අපි කොහොමද යාලා වෙනුවෙන් වැඩ කරන්නේ මේවා මගහරවා ගන්න නැත්නම් මේවා සමාජයට පෙන්වා දීලා මේවා පුටා දෙක්වලා කොහොමද අපි මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්නේ කියලා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ජනනි සහෝදරිය. මම හිතන්නේ මේ බොහෝ හොඳ පැහැදිලි කිරීමක් කරා නිර්වචනත් එක්ක. ඉතින් මම හිතනවා දැන් ඔබ සමට මේ මොකක්ද මේ ආබාධිතභාවය, මොකක්ද මේ ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය සහ මානසික සෞඛ්‍ය කියන එක පොඩි දල අදහසක් එන්න ඇති කියලා. දැන් අපි දන්නා මොකක්ද මේ කියලා. දැන් අපි බලමු මේ ආබාධිතභාවය ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වෙච්ච ප්‍රචණ්ඩත්වය නැත්නම් GBV කියන දේවල් මානසික සෞඛ්‍යත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා, කොහොමද මේවා ටික සහ සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් මම ඒකට ආරාධනා කරනවා දිලේක සොයිදිට අපිට මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කියලා. බොහොම ස්තුතියි පමුදි. මම හිතනවා කලින් ජනනී කිව්වා වගේ ඔයගොල්ලන්ට මොකක් හරි චූටි හරි අවබෝධයක් යන්න ඇති මේ ආබාධිතභාවය කියන්නේ මොකද්ද. ඊට පස්සේ ස්ත්‍රී පුරුෂ භාවයේ පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය කියන්නේ මොකද්ද, ඒ වගේම තමයි මානසික සෞඛ්‍ය කියන්නේ මොකද්ද කියනක ඔකනේ චූටි අයිඩියා එකක් යන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අපි දැන් බලමු මේ මේ කී ටර්ම්ස් දෙක අපේ ආබාධිතභාවය, ඒ වගේම තමයි ස්ත්‍රී පුරුෂ භාවයේ පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය කොහොමද මානසික සෞඛ්‍යට බලපාන්නේ කියලා. ඒ ඔක්කොටම කලින් මම ඔයාලගෙන් දෙයක් අහන්නම්. හිතන්න ඔයාලා මානසිකව හරි ශාරීරිකව හරි ආබාධිතත්වයට පත් වුණා කියලා. මේක ඇත්තටම වෙන්නේ නැහැ, මම නිකන් උදාහරණයක් විදිහට කියන්නේ. ඕගොල්ලෝ පොඩ්ඩක් හිතන්න මානසිකව හරි ශාරීරිකව හරි ඔයාලට මොන හරි මේ ආබාධිතත්වයකට දැන් පත් වුණා. එතකොට ඔයාට ඕනේ දැන් බෙහෙත් ටික ගන්න. ඒ වගේම තමයි මොන හරි බඩු ටිකක් ගන්න. ඊට පස්සේ කාටෙක් හරි තමුන්ගේ තියෙන ශාරීරික හරි මානසික හරි තියෙන දේවල් ඒ දුර්වලතා එයාලගේ හැඟීම් ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම තමයි අඩුම ගානේ චුට්ටක් හිනා වෙන්න, ඔයාට කොහොමද කියලා අහලා බලන්නත් කෙනෙක් නැතුව අසරණ වුණොත් අපිට මොනවා හිතේද නේද? ජීවිතය ගැන දුක, තමන් ගැන තරහ, කලකිරීමක්, ඒ කොටින්ම කිව්වොත් ජීවිතය ගැන ඍණාත්මකව ගොඩක් හිතේ. බහුතරයකට ගොඩක් තමුන්ගේ ජීවිතේ වැඩක් නැහැ, ඇයි මට මෙහෙම වුනේ එහෙම කියලා ඍණාත්මකව හිතේ. අන්න ඒ ඍණාත්මකව හිතන දේ ඒ චූටි දේ පව අපේ මානසික සෞඛ්‍යයට ඍජුවමයි වක්‍රමයි අපිට බලපානවා. එතකොට ඒ වක්‍රව හරි ඍජුව හරි බලපන්නන චූටි චූටි මානසික සෞඛ්‍යයට බලපෑම් කරන චූටි චූටි දේවල් වලින් අපේ මානසික සෞඛ්‍ය අපි හිතා ගන්න අපිට හිතා ගන්නවත් බැරි වෙන විදිහට බිඳ වැටෙනවා. ඒකෙන් අපිට එන බලපෑම දිගු කාලීන සෞඛ්‍යයට බලපෑමක්, ඒ කියන්නේ නරක විදිහට බලපෑමක් වෙන්න පුළුවන්. ඉතින් ආබාධිත පුද්ගලයන් කියලා අපිට හඳුන්වන්න පුළුවන් ශ්‍රවණාබාධිත, දෘශ්‍යාබාධිත, ඒ වගේම තමයි අපේ මානසික ආබාධිත, එහෙම නැත්නම් ශරීරය ආබාධිත පවතින පුද්ගලයන් විදිහට. එතකොට හැම වෙලේම මෙයාලට අනික් පුද්ගලයාගේ සහාය අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා තමුන්ගේ වැඩ කරගන්න. මොකද තනියෙන් ඒගොල්ලන්ට වැඩ කරගන්න හැකියාවක් නැහැ. එතකොට ඒකෙදි ඒ සමහරක් වෙලාවට ඒ ආබාධිත පුද්ගලයාට උදව් කරන යම් පුද්ගලෙක් ඉන්නවා නම් එයාට සමහරක් අවස්ථාවන් වලදී ඒ අර ආබාධිත පුද්ගලයාට උදව් කරන්න බැරි තත්ත්වයක් උදා වෙන්න පුළුවන්. මොකද අපිට හැම වෙලේම අනිත් කට උදව් කරන්න බෑලු, නොයෙකුත් ප්‍රශ්න අපිටත් එනවා. එතකොට අර ආබාධිත වුණු පුද්ගලයාට මොනවා හිතෙයිද? එයා කොහොමද මානසිකව පොඩි බලපෑමකට ලක් වෙලා ඉන්නේ? එතකොට එයා තව තවත් ඒ ගැන ඍණාත්මක විදිහට හිතනවා. මෙයා හිටියත් මට ඕන වෙලාවට මෙයා නැහැ. ඒ වගේම තමයි මගේ ආබාධයෙන් හින්දා මෙයා මම මගහරිනවද දන්නේ නැහැ. මගෙන් කරදරයිද දන්නේ නැහැ මෙයාලට. ඊට පස්සේ ඕ වගේ නොයෙකුත් දේවල් හිතනවානේ අපි තනියෙන් ඉන්නේ නැද්ද, අපි එහම ආබාධයෙන් ලක් වෙලා ඉන්නා නම්. එතකොට මේක සෞඛ්‍යයට අනිවාර්යයෙන්ම බලපානවා. මොකද මානසික සෞඛ්‍යයට, මොකද අපි හොඳින් ඉන්නා නම් මං හිතනවා
අපේ ශාරීරික ආබාධත් ගොඩක් සුවතට හරවන්න පුළුවන් අපේ මානසික සුවය ඉතාමත් යහපත් මට්ටමක තියෙනවා. ඉතින් තවත් දෙයක් අපිට කියන්න පුළුවන් දැන් අර උදව් කරන්න එයා නැහැ වගේම අපිට කියන්න පුළුවන් දැන් ලංකාවේ බහුතරයක් ආබාධිත පුද්ගලයන්ව විහිළුවට ගන්නවා. ඒ වගේම තමයි අර අපි කතා කරන්න ඕනි විදිහට නෙමෙයි ඒගොල්ලන්ට කතා කරන්නේ. ඒ වගේම තමයි කොන් කිරීමට ලක් වෙනවා. එහෙම ඊට පස්සේ ඒගොල්ලන්ගේ අවස්ථාවන් නැති වෙනවා. ඒගොල්ලන්ට අපි කියනවා දැන් කම්පිටිෂන් එකකට වුණත් ගියොත් ඩිසේබල් කෙනෙක්ව දැන් ගොඩක් ජජ් බෝඩ්ස් වලින් ඒගොල්ලෝ ගන්නේ නැහැ. අපේ රූල්ස් වලට පටහැනි කියනවා. ඉතින් එතෙන්දිත් යාළුවෝ ඩිස්ක්‍රිමිනේෂන් එකකට රිජෙක්ෂන් එකකට ලක් කරනවානේ. එතකොටත් එයාලගේ මානසික සෞඛ්‍යයට ගොඩක් බලපානවා. ඔයාලා පොඩ්ඩක් හිතලා බලන්න තමුන්ට එහෙම දෙයක් වුණා නම් කොහොමද? ගොඩක් දුක හිතෙනවා, කලකිරෙනවා, ඒ වගේම තමයි එයාලට. ඉතින් මේ වගේ ගොඩක් දේවල් වලට ඕනම ආබාධිත පුද්ගලයෙක් හෝ වේවා, අපි වගේ කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක්, ආබාධ නැති පුද්ගලයෙක් හෝ වේවා, ඔවුන්ට නොදැනීම අර වගේ දේවල් ගොඩක් සිද්ධ වෙලා ඒගොල්ලන්ට නොදැනීම ඒගොල්ලන්ගේ කේන්තිය, ආතතිය ගොඩක්ම ඉහළ මට්ටමකට පත් වෙන. ඒ කියන්නේ ඒක හොඳටම වැඩි වෙනවා. ඒගොල්ලන්ට මූණ දෙන්න වෙනවා, කේන්ති වෙන එක, ආතති වෙන එක ඒගොල්ලන්ට පාලනයෙන් තොර වෙනවා. එතකොට මේ හැම දෙයක්ම තමුන්ගේ මානසික සෞඛ්‍යයට බලපානවා වගේම ඒයින් මානසික සෞඛ්‍ය ඉතා ඉහළින් බිඳ වැටෙනවා. ආබාධිත භාවය, ඒ වගේම තමයි ඒගොල්ලන්ට සංචරණය වෙන්න හැකියාවක් නැහැ. දේවල් ඉගෙන ගැනීමට ඇති හැකියාව, පහසුවෙන් අදහස් හුවමාරු කර ගැනීමට ඇති හැකියාව කෙරෙහි මේ හැමදේම බලපානවා. ඒ වගේම තමයි අපිට ගන්න පුළුවන් දැන් ශ්‍රවණ ආබාධිත ගත්තොත් ගොඩක් කට්ටියට එකකට වඩා ආබාධිත ආබාධයන් තියෙනවා. එතකොට ඒගොල්ලෝ අර එක ආබාධයක් තියෙන අයට වඩා ඒගොල්ලෝ අර ඒගොල්ලන්ගේ මානසික සෞඛ්‍ය බිඳ වැටෙන ප්‍රමාණය ඒ ප්‍රවණතාවය වැඩි. දැන් අපි සමාජ වැඩකරුවෙක් විදිහට එයාලගේ මානසික තත්ත්වය තේරුම් ගන්න නම් එයාලා දැන් ඉන්න තත්ත්වය අපිට තේරුම් ගන්න හොඳට තේරුම් ගන්න නම් අපිට එයාගේ සපත්තුවට බහින්නම වෙනවා. හිතන්නකෝ ඔයාට කන් ඇහෙන්නෙත් නැහැ, කතා කරන්නත් බෑ. එතකොට ඔයාට කන් ඇහෙන්නේ නැතුව කතා කරන්න බැරුව පැය 6ක් 7ක් ඉන්නකො බලන්න කොහොමද කියලා. එතකොට බලන්න ඔයාලට ඉන්න පුළුවන් වෙයිද කියලා. එතකොට අර මං කලින් කෝ වගේ අර අපිට අපි ගැන දැන් අපේ හැඟීම් ප්‍රකාශ කරන්න බැඩු ගන්න මට වතුර වීදුරක් දෙන්න කියලාවත් කියන්න බෑ. අතින් පයින් කියන්න පුළුවන්. ඒ වුණාට අනිත් කට්ටියට ඒක කොච්චර දුරට තේරුම් ගන්න පුළුවන්ද කියන දේ අපිට හිතා ගන්න බෑ. එතකොට ඒක එහෙමයි. තව ඕගොල්ලෝ S2 පියාගෙන ටිකක් ඉන්න බලන්න කොච්චර කරුවලක් තියනවද. ඒ වගේම තමයි කිසිම දෙයක් පේන්නේ නැහැ. ඔයාලට කියන්නේ අපිට S2 වහගෙන චුට්ට දුරක් යන්න පුළුවන්ද කියලා try කරන්නකෝ. අපිට කොච්චර බයක් දැනෙනවද? කොයි හරි හැප්පෙයිද, කොයි හරි වැටෙයිද? කිසිම දෙයක් අපි දැකලා නැහැ මේ වෙද්දි. අපි එතකොට කොහොමද S2 පියාගෙන ඉන්නේ? එතකොට ඔයාලට තේරෙනවද? තේරෙයි මේ දෘශ්‍යාබාධිත කෙනෙක්ගේ හිතේ තියෙන නොසන්සුන්කම, බය. ඒ වගේම තමයි අනිත් කට්ටිය කොහොම හිතයිද කියන එක. දැන් සමාජයේ තියෙනවානේ ඩිස්ක්‍රිමිනේෂන් එක. එතකොට ඒගොල්ලන්ගේ හිතට කොච්චර ඒවා දැනෙයිද කියන එක ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් වෙයි අර වගේ දේවල් කළා බැලුවොත්. මොකද අපිත් ඒ වගේ தත්වෙට හෙට පත්වේද අද පත්වේද කියලා කියන්න බෑ. මොකද අපිට කිසිම ෂුවර් එකක් නැහැ. මොකද අපි වුණත් ආබාධිත தත්වෙට පත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ රිසර්ච් කියන පර්යේෂකයන් ආබාධිත පුද්ගලයන් සඳහා ප්‍රවේශ වීමේදී අනුරගත්ත බාධක ප්‍රධාන වශයෙන් පහක් තියෙනවා. ඒ ආකල්පමය, ආයතනික, ඒ කියන්නේ පද්ධතිමය, වාස්තු විද්‍යාත්මක හෝ භෞතික තොරතුරු. ඒ වගේම තමයි සංනිවේදනය සහ තාක්ෂණික තොරතුරු. ඒගොල්ලන්ට ප්‍රවේශ වීමට ගොඩක් ලොකු බාධක තියෙනවා. ප්‍රවේශ වීමට හැකියාවක් නැහැමයි කියන්නේ නැහැ. ඒගොල්ලන්ට ප්‍රවේශ වීමට හැකියාවක් තියෙනවා. නමුත් අනෙක් පුද්ගලින්ට වඩා ලොකු බාධක ප්‍රමාණයක් ඒගොල්ලන්ට මේකට ප්‍රවේශ වීමේදී ඒගොල්ලන්ට මුණ පාන ලක් වෙනවා. ඒ වගේම තමයි මම කැමති දෙයක් එකතු කරන්න මේ ජනනි කිව්වා වගේ දැන් අපේ ලංකාවේ ගොඩක්ම තියෙන චැරිටි බේස් මොඩල් එක. එතකොට දැන් උදාහරණයක් විදිහට මම දන්න කෙනෙක්ට
පොඩි අරතුරක් වෙලා එක තැන් වෙලා හිටියාම කට්ටිය එනවා බර්ත්ඩේස් වලට එහෙම නැත්නම් කාගේ හරි කවුරු හරි නැති වෙලා එයාලගේ තුන් මාස බණ මට තියන්න විදිහක් නැහැ මං ඉතින් ඔයාට මේ ටික ගෙනාවා මේ ඔයා මට පින් දෙන්න ඒ වගේ චැරිටි බේස් මොඩල් එකකට එනවා එතකොට අර ආබාධිත පුද්ගලයා තවත් ආබාධිත වෙනවා ඉතින් එතකොට එයාට කියන්නේ හිතේ තියෙන පොඩි මොකද ඒ හිතේ තියෙන පොඩි අර කලකිරීම එතකොට මම ඇත්තටම ආබාධිතද මගෙන් මෙයාලා බ්ලෙසින්ග්ස් ගන්න එන්නේ ඇත්තටම මම එහෙම කරන්න ඕනි පුද්ගලයෙක්ද එතකොට කාගේ ළමයෙක්ගේ බර්ත්ඩේ එකක් තියෙනකොට බඩු ගොඩක් උස්සගෙන ඒක මම නරකයි කියන්නේ නැහැ ගොඩක්ම මොකද ඒ පුද්ගලයාගේ ආර්ථික තත්ත්වයට ඒක ලොකු හයියක් වෙන්න පුළුවන් ඒ වුණාට අර අපි අර එයාලට දීලා මොන හරි දෙයක් චැරිටි එකකට දීලා ඒ වුණාට එයාලගෙන් මූලටම කියනවා නම් ඔයාලා අපේ දුවට අපේ පුතාට මේ ආශිර්වාද කරන්න මම ඒකයි ඔයාලට මෙහෙම ගෙනාවේ එහෙම කියනකොට ඒ ආබාධිත කට්ටිය එයාලගෙන් මහ ගන්නව මම මෙච්චරටම වල්නරබල්ද කියන්නේ මම මෙච්චරටම කිසිම වැඩ කරන්න දෙයක් කෙනෙක්ද එතකොට එයා මානසිකව තවත් වැටෙනවා එක හින්දා මේ ලංකාවෙන් පුළුවන් තරම් චැරිටි බේස් මොඩල් එක අයින් වෙලා රයිට් බේස්ඩ් අප්‍රෝච් එක එනවා නම් ඇත්තටම ගොඩක් හොඳයි. ඉතින් මේ ආබාධිත බව හින්දම මේ ආබාධිත පුද්ගලයන් ගොඩක්ම ආතතියට ඒ වගේම තමයි මානසික අවපීඩනේ ගොඩක් ඒගොල්ලෝ මුහුණ දීමක් වෙනවා. ඊට පස්සේ අපි බලමු දැන් ජෙන්ඩර් බේස් වයිලන්ස් එක කොහොමද අපේ මානසික සෞඛ්‍යයට බලපාන්නේ කියලා. जननी क्योंगे स्त्री पुरुष समाज भाव मत पदनामु मानसिक शारीरिक लिंगिक हिंसने गोडाकम तीन अपे लंकावे कांता पुरुष LGBTIQ प्रजा एगोल गोडाकतीनोंट अब स्त्री पार्शवेड़ता मे जेंडर बेस्ड वायलेंस गोडाकम बलपाने उदाहरण के ज्ञान में टाइ आगे रखिया विधि सैटा बरवाहन लाइसेंस बरवाहन महात्मा खरीवेनाटक गमक वायलेशन මොකද යාගේ අයිතියක් ඒක යාගේ කැමැති රස්සාවක් කරන්න තියෙන එක යාගේ අයිතියක් ඒ වගේ එතනත් අපිට දැන් ඔයා sorry ඔයා කෙල්ලෙක් නේ කියන තැන සමාජෙ ඉන්නවා එහෙම නැතුව එයාට කරන්න පුළුවන් එක තමයි යා කියන්නේ ඒක එතකොට යාගේ අර හිතට ඒක ලොකු වදයක් වෙනවා මොකද එයා කැමැති වෙන එකට උනට යාගේ වටේ ඉන්න කට්ටිය කරන්න කියන තව දෙයක් එතකොට යාගේ හිතින් එයා प्रश्न करोरगाने दक्षता मम हंग मे वे मट गेल मट दन ओण मम दिन तमुंगे मन से तम अभी नोदन අපි මේ ස්ට්‍රෙස් වෙනවා අපිට ආතතියක් එනවා මම මොකද දෙන්නේ තෝරගන්නේ කියන්නේ එතකොට එයාලගේ මානසික සෞඛ්‍යයට ඒක ගොඩක් බලපානවා ඒ වගේම තමයි මම කලිනොත් කිව්වා මේ GBV කියන කැටගරි එකට විශේෂයෙන්ම අපි LGBTIQ අයගේ එහෙම ට්‍රාන්ස්ජෙන්ඩර්ස් එහෙම නැත්නම් සංක්‍රාන්තික ලිංගික පුද්ගලයන්ව ගොඩක්ම මේ ජෙන්ඩර් බේස් වයලන්ස් වලට මුහුණ දෙනවා මානසිකව එවගේම තමයි emotionally physically මේ හැම පැත්තෙම ඒගොල්ලෝ මේ gender based violence වලට මුහුණ දෙනවා ගොඩක්ම එයාගේ gender identity එකේ difference එක නිසා එතනදී ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා මේ පුද්ගලයන් එහෙම ගොඩක්ම ඒ වගේ violence වලට ලක් වෙලා ඒගොල්ලන්ට බැරිම තැන ගොඩක්ම
සියදිවි නසා ගන්න පව සමහර අවස්ථාවවලදී ඒගොල්ලෝ මූණ දීමර ලක් කරනවා. එතකොට ඒක ගොඩක්ම ලොකු ප්‍රශ්නයක් ලංකාවේ. මොකද අපි කෙනෙක් සියදිවි නසා ගන්න එකපාර හිතන්නේ නැහැ. ඒක එකපාරට කරන්නේත් නැහැ. මොකද ඒක දිග කියන්නේ ගොඩ කාලයක් තිස්සේ මොකක් හරි ප්‍රශ්නයකට මූණ දීලා එයාට විසඳුමක් නැති තැන. එයාගෙන එයාට කාත් කවුරු කතා කරන්න කෙනෙක් නැති වුනහම එයා මානසිකව ගොඩාක්ම පහලට ඇද වැටෙනවා. මානසික මට්ටමේ බින දැමීමේ උපරිම විදිහට මට අපිට හඳුන්වන්න පුළුවන් මේ සියදිවි නසා ගැනීම. ඒ වගේම තමයි මේ ආබාධිත බව. ඒ කියන්නේ ඒ වගේම ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පදනම් වීම හේතු කොටගෙන මොනහරි ක්‍රියාවක් සිදු වෙනවද ඒක මානසික සෞඛ්‍යයට බලපෑම් කරන්න පුළුවන්ද? පුළුවන්. මොකද කලින් අපි කතා කරේ ආබාධිත භාවය සහ මානසික සෞඛ්‍යය. ඊට පස්සේ gender based violence එක මානසික සෞඛ්‍යය. මේ දෙකම එකට එකතු වුණාම ඒක මානසික සෞඛ්‍යයට බලපෑමක් වෙන්න පුළුවන්ද බැරිද? ඉතා හෙලෙම වෙන්න පුළුවන්. මොකද මම උදාහරණයක් දෙන්නම්. එක ශ්‍රවණාබාධිත කාන්තාවක් බස් එකේ නගින වෙලාවේ කොන්දොස්තරගෙන් බස් ටිකට් එක ගන්න වෙලාවේ ඉඳන්ම එයා බහිනකම්ම එයා නොයෙකුත් හිරිහැර වලට ලක් වෙනවා. මොකද පළවෙනි දේ එයාට මොනවත් කරාට එයාට කෑ ගහන්න කරන්න බෑ. එතකොට එයාට කිසි ප්‍රශ්නෙකුත් නැහැ. මොකද එයාට කෑ ගහන්න කරන්න මුකුත් බෑනේ. එයාට ළඟින් ඉන්න කෙනෙක්ගෙන් උදව් ගන්න උනත් බෑ. මොකද මේ එයාට තේරෙන ප්‍රමාණය කොච්චරද කියලා අපිට කියන්න බෑ. මොකද බහුතරයක් කට්ටිය සයින් ලැන්ග්වේජ් කෙනෙක්ගෙන දැනුවත්භාවයක් නැහැ. ඒක හින්දා ඒ ගැන ඒගොල්ලන්ට තියෙන දැනුවත්භාවය මදිකව මේ අර හැරස්මන්ට් වලට ලොකු මේ උදව්වක් වෙනවා අර මිනිස්සුන්ගේ. එතකොට එයාලට එහෙම උදව් ගන්න විදිහක් නැහැ. ඊට පස්සේ ඔය සෙනඟ ගොඩක් ඉන්න තැන් වල එහෙම කොච්චර ලොකු හිංසනයන්ට ලක් වෙනවද? ඒ වගේම තමයි එයාට බහින තැන හරියට කියා ගන්න බැ, يعني හරියට පෙන්න ගන්න බැරි වුණොත්. දැන් මම දැකලා තියෙනවා ගොඩක් කට්ටිය පෙන්නන්නේ කොළ කෑල්ලක ලියලා කොන්දොස්තරට පෙන්නනවා. එහෙම නැත්නම් ෆෝන් එකේ නෝට් පෑඩ් එක අරගෙන තමන්ට බහින්න ඕනි තැන නෝට් මේ ටයිප් කරලා ඒක පෙන්නනවා. ඒ පෙන්නුවත් පෙළක් කොන්දොස්තරලා වගේම තමයි. ඉතින් වටපිට ඉන්න කට්ටියත් ගොඩක් වෙලාවට අනිත් කට්ටිය ගැන කියාලස්ලි. ඒ කියන්නේ කිසිම දෙයක් තකන්නේ නැහැ. ඔයාට ඕනි තැනකට වා යන්න මට ප්‍රශ්නයක් නැහැ. එහෙම නැතුව අපි අනිත් කට්ටිය ගැන පොඩ්ඩක් බලන්න ඕනි, විශේෂයෙන් ආබාධිත කට්ටිය ගැන. ඉතින් මේගොල්ලෝ ආබාධිත භාවයේ හින්දා මානසික පීඩනයට ලක් වෙනවා. ඒ වගේම තමයි ස්ත්‍රී පුරුෂ මේ සමාජ භාවයේ හේතු කොටගෙන ආයසරයක් ඒගොල්ලෝ මානසික පීඩනයට ලක් වෙනවා. ඉතින් ඔයාලා හිතලා බලන්න මේ දෙකම එකට ආවම කොච්චර මානසික පීඩනයක් එයාලට එනව ඇතිද? ඒ වගේම තමයි එයාලගේ මානසික සෞඛ්‍ය කොච්චර එකින් පිරිහෙනව ඇද්ද කියලා. මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා මේ ටිකේ. උදේලක සොයරිය මම හිතන්නේ බොහොම හොඳ පැහැදිලි කිරීමක් මේ ප්‍රැක්ටිකල් එක්සැම්පල්ස් එක. මම හිතනවා ඔබ සියලු දෙනාට මේක ගොඩක් හොඳට පැහැදිලි වෙන්න ඇති. මොකක්ද මේ මානසික සෞඛ්‍යයත් සහ මොකද මේ ආබාධිත බව වගේම gender based violence එක කොහොමද මේවා ටික රිලේට් වෙන්නේ කියලා. ඉතින් මම වැඩසටහන මුලදිත් සඳහන් කළා අපි දැන් ඉන්නේ ලෝක වසංගතයත් එක්ක. COVID-19 කියන ලෝක වසංගතයත් එක්ක. මේ වසංගතයත් එක්ක අපේ මුළු ජීවිතේම මං හිතන්නේ අංශක 360කින්ම අනිත් පැත්තට හැරුණා වගේ දෙයක් තමයි වුනේ. ඉතින් මේ දෙයත් එක්ක මේ ආබාධිත භාවය සහ ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත්ත ප්‍රචණ්ඩත්වය සහ මේ දෙකත් එක්ක ඇතිවන මානසික ගැටලු සහ මේ මානසික බලපෑමත් මං හිතන්නේ මේ නව මුහුණුවරක් ගත්තා. මේවයි නව ප්‍රවණතා ඇති වුණා. ඉතින් මේ දේවල් මොනවාද කියලා අපි දැන් දැනගමු. මුලින්ම මම කැමති ජනනි සොහිරේට යමුවන්න. ඔව්, දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් අපි gender based violence and persons with disability කියලා ගත්තාම මේ COVID කාලෙදී අපිට ඒක consider කරන twin pandemic එකක් විදියට කියන්නේ සමාන විදියටම pandemic එකම විදිය pandemics එකක්. මොකද යාලා ආබාධිතාවයකුත් තියෙනවා. එතකොට දැන් COVID එක නිසා තව restriction එකක් හරි limitation එකක් හරි බාධකයක් ඔවුන්ට පැනවිලා තිබෙනවා. එතකොට ඔවුන්ට ගමනාගමනය, ආහාර ගැනීම සහ අනිකුත් අවශ්‍යතාවලට වෙන වෙන සේවාවලට යාම සඳහා ගොඩාක් බාධා
සිදු වෙනවා. එයාලට සමාජය සාමාන්‍ය සමාජය උනත් බාධා තියෙනකොට දැන් මේ කොවිඩ් එකත් එක්ක ඊටත් දුරටම ඊටත් තවත් කියන්නේ අපි තව දුරටත් රිස්ට්‍රික්ට් වෙලා හරි ට්වින් පැන්ඩමික් එකක් විදිහට තව දුරටත් මේ එයාලට බාධා තව තද බල වෙනවා. දැන් persons with disabilities ආබාධිත පුද්ගලෙක්ට සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට එයාලට මේ gender based violence හරි ස්ත්‍රී පුරුෂ සමාජ භාවින ප්‍රචණ්ඩත්වයන් වෙන්නේ ගොඩක් වෙනස් විදියට. ගොඩක් වෙලාවට ඒක වෙන්නේ තමන්ගේ ළඟින්ම ආශ්‍රය කරන පුද්ගලෙක් එක්ක, නැත්නම් පවුලේ සමාජිකයෙක්ගේ, නැත්නම් අපි කියන සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ගේ, නැත්නම් අපි කෙයාටේකර් කෙනෙක්ගෙන් තමයි ගොඩක් වෙලාවට මේ වගේ ප්‍රචණ්ඩතා වෙන්නේ. ගොඩක් වෙලාවට වෙන්නේ එයාලගෙන් කෑම දෙන්න නැතුව ඉන්නවා, නැත්නම් එයාලට අපි කියන්නේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා උපදෙස් සඳහා යොමු කරන්න නැතුව ඉන්නවා, නැත්නම් එයාලගේ ආහාර උපකාර අර එයාලට ඕන අපි කියන්නේ accessible devices ඒවා මේ භාවිතා නොකරන්න දෙනවා. ඒ වගේ සිදුවීම් ගොඩක් වර්තා වෙලා තියෙනවා. සමහරට මුදල් නැත්නම් වැසිකිලි පහසුකම් වැනි අවශ්‍යතා ප්‍රතික්ෂේප කරලා ගොඩක් වෙලාට අවස්ථා වර්තා වෙලා තියෙනවා. ඊට අමතරව දැන් අපි gender based violence in persons with disability ගත්තහම ගොඩක් වෙලාවට ඒක ජාත්‍යන්තරව නැත්නම් locally අපි කියන්නේ දේශීය විදියට බැලුවොත් ගොඩක් වෙලාවට ඒත් ගොඩක් වෙලාවට වාර්තා වෙන්නේ කාන්තාවන් ආබාධයට කාන්තාවන්ට තමයි මේ ගොඩක් වෙලාවට මේ ප්‍රචණ්ඩත්වයන්ට මුහුණ පාන්න වෙන්නේ. ඒක වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට කාන්තාවන් ගොඩක් වල්නරබල් වෙලා ඉන්නවා. එයාලා ඩිපෙන්ඩන්ට් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට එයාලා තමන්ගේ පවුලෙන් වෙන උදව්වට ගොඩක් එයාලා යෙදිලා ඉන්නවා. එතකොට එයාලා ගොඩක් ඩිපෙන්ඩන්ට් වල්නරබල්. අනික එක ගොඩක් වෙලාවට යෙදෙනවා අර අපි කියන්නේ පවර්ටි එකත් එක්ක නැත්තම් දුප්පත් භාවයට හේතුමත් පදනම් කොටගෙන වෙන හේතුමතින් මේ gender based violence එක ආබාධිත කාන්තාවන්ට ගොඩක් වෙලාවට මේ කොවිඩ් කාලෙදී ප්‍රචලිත වෙනවා. ඊට අමතරව දැන් කොවිඩ් කාලෙදී මේක විශේෂත්වයක් වෙන්නේ මෙයාලා ගෙදරටම කියන්නේ ගෙවල් වලට නැත්නම් ඉන්ස්ටිටියුෂනල්ස් වලට කෑ ගිවස් ලැටතේ මෙයාලව ගොඩක් වෙලාවට බාධා දමා එයාලව ගෙදරට කොටු කරලා තියෙන. එතකොට මෙයාලට අර කින් ඉන්ඩිපෙන්ඩන්ස් එක නැත්තම් සමාජයට ගිහින් අනිතුත් එක්ක හුවී වැඩ කිරීම සඳහා ගොඩක් අභියෝග තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී මේ දැන් එයාලා සමාජයේ ඒක කියන අපි කියන්නේ කොමන්ලි හරි යූෂුවලි ඒ දේ තියෙනවා. නමුත් ඊට අමතරව දැන් මේ කොවිඩ් එකත් එක්ක හින්දා දැන් ලංකාවේ දාලා තියෙන ලොක්ඩවුන්ස් කොරන්ටයින් ඉෂුස් එක්ක මෙයාලා තව දුරටත් ගේ ඇතුළට වෙලා ඉන්න තවත් රිස්ට්‍රික්ට් වෙලා මේ වගේ අර හිංසන වලට හා පීඩනයට ලක් වෙනවා. ඊට අමතරව දැන් මේ gender based violence අපි දැන් සාමාන්‍ය මේ persons with disability කට්ටියට සාමාන්‍ය කට්ටිය රැකියාවලට යනවා. එයාලට මොකක් හරි self employment එකක් කියලා කරන්න පුළුවන් තත්ත්වයක් තිබිලා තිනවා ඉස්සර. නමුත් දැන් මේ covid pandemic එකත් එක්ක එයාලට ඒක ඔක්කොම ගොඩක් වෙලට අසීරුතාවයට පත් වෙලා තිනවා. ඊට අමතරව දැන් අපි ගත්තොත් මේ online තාක්ෂණෙත් එක්ක එයාලට සමහර දේවල් phones එහෙම හරි අමාරු ගන්න. ඊට අමතරව accessibility issues තියෙනවා. එතකොට සේවා ලබා ගන්න අපහසුතාවයක් තියෙනවා. ඒ වගේම අපි කියන්නේ ඇක්සෙසිබල් විදියට දත්ත ප්‍රචාරය කරන්න දත්ත ප්‍රචාරය වෙන්නේ නැහැ. එතකොට යාලට හරි අමාරුයි මේ සමාජයේ මේ කොවිඩ් එකත් තියෙන ප්‍රශ්න වලට කොහොමද මේ මුණ පාන්නේ, නැත්නම් තමන්ගේ සේවා ලබා ගන්නේ, නැත්නම් ගෙදරට බල් ටිකක් ගන්න. ඒ වගේ ගොඩක් දේවල් වලට යාලා බාධා පමුණුලා යාලා ගොඩක් වෙලාවට ගෙදරට රෙස්ට්‍රික්ට් වෙලා ඉන්නවා. ඊට අමතරව දැන් අපි තත්ත්ව වෙනස්කම් කිරීම නැත්නම් gender inequality වගේ දේවල් මේ කොවිඩ් එකත් එක්ක මේ persons with disability කට්ටිය ගොඩක් අපහසුතාවයට ලක් වෙලා තියෙනවා. මොකද දැන් අපි දැන් මේ මිනිස්සුන්ට දෙයියට යන්න ඕනේ, අපි වගේම යාලටත් වෙන පුද්ගලයන් ආශ්‍රය කරන්න ඕනේ, යාලටත් social interaction එකක් participation එකක් එහෙම මේ වගේ දේවල් තියෙන්නේ. ඒ වුණත් දැන් කොවිඩ් එකක් හින්දා අපි හැමෝම ගෙවල් වලටලා ඉන්නේ. එතකොට මේ මිනිස්සු නිකන් හරි මටත් එළියට ගිහින් පොඩ්ඩක් අන්තර්ගරණයක වෙන්න ඕනේ කිව්වහම අර අපි ගොඩක් වෙලාවට යාලව ස්ටීරියෝ ටයිප් කරලා තියෙන්නේ. ඒක නැත්තම් ඩිස්ක්‍රිමිනේට් කළා වෙනස්කම් කළා කතා කරන්නේ. ඔයාලට මොකද කියන්නේ, ඔයාලට මේ තියෙන ආබාධය මදිද, තව ගිහින් ලෙඩ හදාගෙන ඉන්නේ. අර ඒ වගේ අපි අර මානසික තත්ත්වයකට ඒ කියන්නේ මානසිකත්වයෙන් ගොඩක් වෙලාවට මිනිස්සු පෙළෙනවා. ඒක හරි භයානකයි. මොකද මේ මිනිස්සු අපි දැනටම තාබත්තත්වයෙන් ඉන්නකොට එයාලා දැන් මේ කොවිඩ් එකත් එක්ක තවත් මේ මානසිකව පීඩණින් වැටිලා ඉන්නකොට තවත් දුරටම එයාලව තවත් එයාලා අපි සප්‍රෙස් කරනවා කියන වගේ එයාලව ඒ කියන්නේ තවත් දුරටත් ගෙදරටම බද්ධකොට
පැත්තකට කොට තබන්න තමයි ගොඩක් වෙලාවට මේ කොවිඩ් කාලෙදී සැලකිලි ලබන්නේ. ඊට අමතරව දැන් අපි කියමු බුද්ධි ඌනතා ඇති පුද්ගලයන් ආබාධ සහිත පුද්ගලයන් ගත්තොත් එයාලා දැන් මේ ජෙන්ඩර් බේස් වයලන්ස් හරි මොකක් හරි ලිංගික හිංසනයකට හරි ශාරීරික හිංසනයකට මේ ලක් වුණාම එයාලට සාමාන්‍යයෙන් ලංකා ශ්‍රී ලංකාව ඇතුලේ ගොඩක් අමාරුයි. නීති සම්ප්‍රේෂණයේ බලුවාම එයාලට ගිහින් වාර්තා කරන්න නැත්නම් එයාලගේ දැන් අපි කියනනේ වික්ටිම් වුණාම වික්ටිම් ගිහින් ඉස්සරහට ගිහින් කොහොමද මේ වුණ දේ විස්තර කරන්න. එතකොට ඉන්ටලෙක්චුවල් ඩිසබිලිටියෝ අපි කියන්නේ බුද්ධි ඌනතා ඇති පුද්ගලයෙකුට කොහොමද ඒක ගිහින් විස්තර කරන්න. එතකොට ඒ වගේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා. එතකොට එයාලට හැම වෙන සාධාරණ වෙන්නේ නැහැ. එතකොට අර පර්පෙට්‍රේටර් ඕ වැරදිකරු ඔවුන් කියන්නේ ඔවුන් නිදහසේ සැරිසරනවා. මේ වුණාට ඔවුන් හැමදාමත් අර වික්ටිමයිසේෂන් එකට පත් වෙනවා මේ සමාජයේ මේ කොවිඩ් එකත් එක්ක තවත් දුරටත් වෙලා. ඊට අමතරව මේ තමන්ගේ දුබලතාවය හරි මේ ආබාධිතාවය ප්‍රයෝජනට අරගෙන ඔවුන් ඊටත් අමතරටම අපචාරවලට හා හිංසනයන්ට ලක්කොට ඔවුන්ට ඔවුන්ගේ අයිතිවාසිකම්වත් ලබා ගැනීමට ස්ථානයක් හෝ අවස්ථාවක් තාමත් ඉතිරි නොමැත. ඊට අමතරව ගත්තොත් දැන් මේ ජෙන්ඩර් බේස් වයලන්ස් කිව්වහම දැන් ඒක එක එක විදියට වෙන්න පුළුවන්. එක අපිට කියන්න බෑ මේ කියන්නේ සෙක්ෂුවල් වයලන්ස්ද නැත්නම් ෆිසිකල් වයලන්ස් හරි ආර්ථික අපචාර හරි ඔය මොනවා වුණත් පර්සන්ස් විත් ඩිසබිලිටි කට්ටියට ඔය ඔක්කොම මොකක් හරි පොඩි දෙයක් වුණත් ඒක ගොඩක් දුරට යාලට ගොඩක් බලපානවා. ඒක අපි හැමෝම දැනගන්න ඕන. මොකද අපි සමාජයට වචනකින් වුණත් යාලට හිංසනයක් කරන්න පුළුවන්. ඒක අපි දන්න තරම් අපි හිතන්නේ ඒක ගොඩක් ගණන් ගන්න ඕනේ නැහැ කියලා. එනවාට අපි දැනගන්න ඕනේ ගොඩක් එම්පති වෙන්න. නමුත් ලංකාව තුළ මේ අර ඩිපෙන්ඩෙන්ස් සින්ඩ්‍රම් කියන ස්ථාවරෙත් එක්ක නැත් අනික අර හිංතකා සැලකීම වැනි මේ අදහස හා මානසික තත්ත්වයන් නිසා මේ ගොඩක් මේ ආබාධ සහිත පුද්ගලයන් මේ කොන්වීමට සහ සමාජයේ පැත්තකට කරී තිබීම ගොඩක් දුරට දක්විය හැකි. එතකොට මේ කොවිඩ් එකත් එක්ක තවත් දුරට එයාලා කොන්වී ඇත. අනික ඊට අමතරම විශේෂයෙන් සඳහන් කරන්න දැන් දැන්ට තියෙන 2012 දත්ත විශ්ලේෂණයක් අනුව මේ කොච්චර දුරට මේ ආබාධ පුද්ගලයන් ලංකාවේ ඉන්නවද කියලා. දැන් එතකොට දැන් මේ දැන් දීර්ඝ කාලය තුල අපිට දැන්ට දත්ත විශ්ලේෂණ නැහැ. එතකොට අපි කොහොමද කියන්නේ මේ සමාජයෙන් රජයෙන් හරි පෞද්ගලික හෝ ප්‍රයිවට් හරි එහෙම දෙන සේවාවන් කොහොමද මේ පුද්ගලයන්ට හරි හරි ක්‍රමානුකූලව ලැබෙනවද කියලා අපි දන්නේ නැහැ මේ කොවිඩ් කාලේ. මොකද යාලට වැක්සිනේෂන් එක්කුණත් එසෙන්ෂල් සර්විසස් කියන දේවල් කොහොමද යාලට ලැබෙන්නේ කියලා. මොකද යාලා තාම දත්ත සංග්‍රහණය යන්නේ අර 2012 යන ඕ ග්‍රාම සේවකගේ අදහස් මත හැදුණු දත්ත විශ්ලේෂණයක් මත තමයි මේක හැදිලා තියෙන්නේ. ඒක නිසා ඒක ගොඩක් බලපානවා. මොකද සමහර මේ අපි කියන්නේ විලේජ් ලෙවල් එකේ ඕ ග්‍රාස් රූට් ලෙවල් එකේ ඉන්න ආබාධ සහිත පුද්ගලයන්ට මේක සැලකීම ඉතා අවශ්‍යතාවයක් තියෙනවා. මොකද ඔවුන් තාමත් ඉන්නේ අර කොන් කිරීම නැත්තම් ගෙදරට කට හිර කිරීම වැනි අවස්ථාවෙන් තමයි රැඳිලා ඉන්නේ. ඒ වගේ ගොඩනැගිලා ඔවුන්ගේ අයිතිවාසිකම් ඉල්ලා ගැනීම සඳහා මේ සේවාවන් ලබා ගැනීම සඳහා ඔවුන්ට තාම ස්ථාවරයක් ලැබිලා නැහැ. එන්ද මේ ස්ථාවර අලුත් වැඩියාකොට සංගණනය කළ විය යුතු දේවල්. නමුත් ඒව දැන්මත් තාමත් ඒව වෙන්නේ ඒව කිමින් කිමින් ඉන්නේ හරිම මන්දගාමීම ස්වරූපයකින් තමයි ඒව වෙන්නේ. එතකොට මේ අර වෙන ප්‍රශ්න දැන් ප්‍රශ්නක ප්‍රශ්න තමයි මේ ජෙන්ඩර් බේස් වයලන්ස් කියන දේ ප්‍රචණ්ඩත්වයන්. එතකොට ඔවුන් ඉඳලා ඔවුන් කොහොම හරි දුක දරාගෙන ඔවුන් මේ ජීවිතේ ගත කරලා සමහර විට අපින් ඉක්ම යන්නත් පුළුවන් අපි නොදන්නවා. ඒ වගේ හරි ඔවුන්ගේ අපි හැමෝම එතකොට අපි හැමෝම වග කියන්න ඕනේ අලගේ හියුමන් රයිට්ස් වෙනුවෙන්. අනික අපි කොවිඩ් කාලේ අපි ගැන විතරක් හිතන්නේ නැතුව අපි දැනගන්න ඕන පොඩ්ඩක් හරි අනිත් පුද්ගලයක් ගැන හරි මේ ආබාධ සහිත පුද්ගලයෝ ගැනත් විශේෂයෙන්ම විශ්ලේෂණය කරන්න. ඊට අමතර අපි දන්නේ ඔවුන් ගොඩක් දුරට දැන් ඔවුන්ගේ එක ආබාධතාවයක් නිසා ඔවුන් කොටු වෙලා සිටිනවා. අපි දැන් කොවිඩ් එක නිසා අපි මේ ගෙදරට වෙලා ඉන්න අපහසුතාවයකින් ඉන්නේ. නමුත් ඔවුන් ඒ ආබාධතාවෙන් කොටු වෙලා මේ කොවිඩ් එක නිසා කොටු වෙලා සමහරට මේ ප්‍රචණ්ඩත්වය නිසා කොටු වෙලා. එතකොට අපි තුනම සැලකිලිමත් කොට ඔවුන්ට සලකන්න ඕනේ. එතකොට තව අපි දැනගන්න ඕන ඔවුන්ට අර ගොඩක් දුරට වෙනස් කොට නොසලකීම. එතකොට ඔවුන්ගේ සලකන කොට ඔවුන්ට දෙන්න ඕන දේවල් අවශ්‍යතා අපි කොහොමද ඔවුන්ට එක්ක කමියුනිකේට් කරන්නේ නැත්නම් ඔවුන්ට තොරතුරු ලබා දෙන්නේ
කොහොමද අපි ඒව කරන්න කියලා හොඳට දැනගෙන ඉන්න ඕන නැත්නම් අපි කරන සේවාවත් වැඩකුත් නැහැ ගොඩක් වෙලාවට වෙන්නේ අපි දානයක් හරි අර ගෙලක කිව්වා වගේ දානයක් හරි දීලා උන්ට කින්තකා සලකනවා මිසක් මේ ඔවුන්ගේ ඇතුළත ගිහින් ඔවුන්ගේ ප්‍රශ්නයක් විමසන්න තරම්වත් අපි තාම දියුණු නැහැ ලංකාව ඇතුළෙන් බැලුවාම අපි දැනගන්න ඕනේ ඒව ප්‍රචලිත වෙන්න ඊට අමතරව කිව්වොත් මේ කොවිඩ් කාලෙදී විශේෂයෙන්ම මේ දැන් මේ කොවිඩ් කාලේ මම තව දැනගත්තු තව සිදුවීමක් මම කියන්නම් මේ ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් එයාලා දැන් ගොඩක් වෙලාවට අපි දැන් අපි නම් එළියට බහැල ගියාම අපිට නැෂනල් ඩෙන්ටි කාඩ් එකක් තියෙනවා මේක පෙන්වලා අපිට යන්න පුළුවන් නමුත් ආබාධ සහිත පුද්ගලයන්ට නම් වෙනම එයාලට ඩෙන්ටි කාඩ් එකක් තියෙනවා දැන් හිතන්න ශ්‍රවණ හා කතක කතන ආබාධ සහිත පුද්ගලෙක් කොහොමද නැත්නම් මන්දි මුදු උත්තා තියෙන පුද්ගලෙක් කොහොමද ගිහින් අපි දැන් අපි ගිහින් බෙහෙත් බඩු අවශ්‍ය වෙලාවට ගන්න නමුත් ඔවුන් ගිහින් කොහොමද ගන්න ඔවුන්ගේ තියෙන මානසික මානසික දුබලතාවයක් හේතු මත කොට ඕ ශ්‍රවණව කතන බාධදී ඔවුන් ගිහින් කොහොමද එම දේ කිය මේ සේවාවන් ළමන්නේ ඒ වගේ අවස්ථා ගොඩක් වර්තා වෙලා ඔවුන් ගොඩක් අසීරුතාවයට නැත්නම් හිංසනයට පත් වෙලා තියෙනවා මේ කියන්නේ අපේ ගවර්න්මන්ටල් ඔෆිසර්ස්ලා හරහා ඒ ඒවා හරි නරක සිදුවීම් يعني ඒවා හරියට වුණාම ඒවා ඒ ඔවුන් තවදුරටත් ගෙදරටම ලක් කරලා තිබෙන අවස්ථාවක් තමයි පෙන්වන්නේ ඒ කියන්නේ ඔවුන් ඇවිල්ලා ඔවුන්ගේ සේවා ඔවුන්ට ලැබෙන උතු සේවාවක් ඕ ඔවුන්ට කැම බීම ටික හරි බෙහෙත් ටික හරි ලබා ගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා මේ ඩෙන්ටි කාඩ් එකක්වත් ඔවුන්ට විශේෂිත වූ ඩෙන්ටි හඳුනුම් පතක් වෙන්කොට තිබීම අවශ්‍ය වෙනවා මොකද මේ කාලෙදී දැන් ඔවුන් අපි ගිහිල්ලා පෙන්වන්නේ මොකක් හරි කාඩ් එකක් වෙන අපි අත්‍යවශ්‍ය සේවා කියලා නේද මොවුන් එළියට බැස්සම් මොවුන්ගේ මොවුන් සලක මොවුන්ටත් අවශ්‍යතා ඇති කියන බව පෙන්වන්න වෙනම අපි කියන්නේ ඩෙන්ටි කාඩ් එකක් අරගෙන හඳුනුම් පතක් මොන්ගේ ආබාධතල් සමග උන්ට අවස්ථාව ලබා දෙන්න කියලා ඒක කොටසක් වෙන්කොට තියෙනවනේ නැත්නම් ලංකාවේ ඒ තත්ත්වේ තාම නැහැ. තාම අපි ඉන්නේ අර ට්‍රැඩි තාම අපිත් ගොඩක් වෙලාවක ඉන්නේ අර ඩිපෙන්ඩන්ස් සින්ඩ්‍රම් එකටම වුණත් දමලා අපිත් ඒ විදිහටම සලකන්න තමයි ගොඩක් වෙලාවට අපි යෙදිලා ඉන්නේ. ඒ වගේ දේවල් තමයි මේ කොවිඩ් කාලෙදි ගොඩක් වෙලාවට පෙන්වුම් කර ලැබෙන්නේ. ඊට අමතරව තව ලිංගික අපචාර ශාරීරික අපචාරය ওই වගේ වෙලා දේවල් වෙලා තියෙනවා ආබාධිත පුද්ගලයන්ට ඒවා විවිධ ග්‍රාස් රූට් ලෙවල් එකේ අපි කිව්වත් අර විලේජ් ලෙවල් එකෙන් තමයි ගොඩක් වෙලාට ගම්මාන වලින් තමයි ගොඩක් වෙලාට වාර්තා වෙන්නේ නමුත් ඔවුන්ට මේ කොවිඩ් කාලේ කවුරුත් සේවාවත් ඔවුන්ට අර නීති සම්පාදනය ඕ තමන්ගේ අයිතීන් උදෙසාවත් වැඩ කරන්නම කවුරුත් ලැබිලා නැහැ ඔවුන් එයින්ම විඳ දරාගෙන ගොඩක් වෙලාට මේ කොවිඩ් කාලේ ගෙදරටම හිර වෙලා ඉන්න අවස්ථා තමයි ගොඩක් වෙලාවට මේ අතුද්දි වාර්තා වෙන්නේ මම හිතනවා ඒ ටික පැහැදිලි ඇති කියලා ඔව් අපි දැන් දිලකා කරමු ඔව් ඔව් නංගී මං කැමති ජනනි කිව්ව දේවල් වලට තව චුට්ටි දේවල් ටිකක් එකතු කරන්න දැන් මේ කොරෝනා කොරෝනා තත්ත්වයේ යටතේ අපේ දැන් රජයෙන් තමයි අපිට ගොඩක්ම දේවල් අපිට ගොඩක්ම අනවුස්මන්ට් අපිට දෙන්නේ. එතකොට දැන් අපිට ඒවා තංගාලා ආවට අපිට නම් ගොඩක් ප්ලාට්ෆෝම්ස් තියෙනවා ඒව ගන්න පුළුවන්. එහෙම නැත්නම් ටීවී එක දැම්මම තංගාලා කියනවා. එහෙම අපිට තිබ්බට ශ්‍රවණාබාධිත කට්ටියට ඒක ගන්න අමාරුයි. දැන් ෆිසිකලි මොනහරි ආබාධයක් තියෙනවා නම් ඒ අයට ප්‍රශ්න කියන්නේ අරගොල්ලන්ට වඩා ප්‍රශ්න චුට්ටක් අඩුයි මොකද ඒගොල්ලන්ට බලන්න අහන්න පුළුවන් ඒ වුණාට දෘශ්‍යාබාධිත කට්ටියට සහ ශ්‍රවණාබාධිත කට්ටියට අපේ පුද්ගලයින්ට ඒ පණිවිඩය යනවා ගොඩක්ම අඩුයි මොකද දැන් උදාහරණයක් වගේ මම කියන්නම් දැන් හිතන්න දැන් අද ලොක්ඩවුන් එකක් දානවා තව හවස 6ට හවසට ලොක්ඩවුන් එකක් දානවා දැන් ඕක අපිට ටග් ගාලනවා ටග් ගාලා ආවට ශ්‍රවණාබාධිත කට්ටියට දෘශ්‍යාබාධිත කට්ටියට ඒ පුද්ගලින්ට ඒ ටික ඒ පරිවිඩ යන්නේ නැහැ. ගොඩක් පළක් වෙලා තමයි යන්නේ. එතකොට රජයේ වැඩපිළිවෙල තව චුට්ටක් මේ අපේ ආබාධිත පුද්ගලයන් වෙත යොමු වුණා නම් මේක තව ගොඩක් හොඳයි. මොකද අපිට වගේම යාළට තොරතුරු දැනගැනීමේ අයිතිය තියෙනවා එවලෙම. මොකද නැත්තම් අද හවස 6ට දානවා කියලා ලොක්ඩවුන් එක එයාලා හවස 6 6 6 5ට දැනගත්ත කියන්නකෝ
එතකොට ඒගොල්ලෝ අර ජනනි කිව්වාගේ කොහොමද ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ බඩු ටිකක් ගේන්න යන්නේ ඒගොල්ලන් කන්න බොන්න ටිකක් ඒගොල්ලන්ගේ අතට සල්ලි චුට්ටක් හම්බ يعني සල්ලි ටිකක් අතේ තියාගන්න එයාට බැංකුවට ගිහලා ඒක ගන්න ඒක කොහොමද කරගන්නේ ඒකින්ද රජයෙන් මේ විය යුත්තක් මොකද මේක මේක අපි හිතන තරම් ලේසි නැහැ මොකද ඒගොල්ලොත් මිනිස්සු ඒගොල්ලන්ටත් අපිට වගේම අවශ්‍යතාවයන් තියෙනවා ඒ වගේම තමයි දැන් උදාහරණයක් විදිහට ගන්න දැන් නිවුස් යනවානේ දැන් උදේට යනවා දවල්ට යනවා හවසට යනවා අපිට නිවුස් ඕන් කියන්නේ දවසට දෙපාරක් අනිවාර්යෙන් වගේ ප්‍රධාන ප්‍රවෘත්ති අපිට බලන්න පුළුවන් ඒ වුණාට විශේෂයෙන්ම ශ්‍රවණාබාධිත කට්ටියට කතනාබාධිත පුද්ගලයින්ට ඒගොල්ලන්ට තියෙන හවස ප්‍රවෘත්ති ඒක channel 3ක විතරයි යන්නේ සංඥා භාෂාවේ ඒත් අර චූටි කොටුවක තමයි යන්නේ දැන් හිතන්න ගොඩක්ම ආර්ථික අතින් අඩු පවුලක තියෙන චූටි කළුසුදු ටීවී එකක් කියලා ඒ වගේ පවුල් තියෙනවානේ ලංකාවේ ඒ ටීවී එකක් තියෙන කෙනෙක්ට අර චූටි ටීවී එක ඇතුලේ අර පොඩි කොටුව කොටුවේ අර ඉන්න සංඥා භාෂා පරිවර්තක ඒ තුමා හෝ තුමිය කියන දේව ඒගොල්ලන්ට ටග් ගාලා මේ ඒගොල්ලන්ට සංනිවේදනය කරගන්න අමාරුයි සමහරක් වෙලාවට ගොඩක්ම ගොඩක්ම වැදගත් වෙන ගොඩක්ම ඕනි තොරතුරු ටික යාලට මගහැරෙන්න පුළුවන් අර චූටි කොටුව නිසා මොකද අපිට හරියට පේන්නේ මොකද ඒ එතන ටට්ටක් ගාලා එම් සංඥා භාෂාවෙන් ඒ ප්‍රවෘත්ති යනවා ප්‍රධාන ප්‍රවෘත්ති යන අතරතුර එතකොට අපිට ටග් ගාල සමහරක් විට මේ අපිට ඒක ග්‍රහණය කරගන්න අමාරු වෙන පුළුවන් ශ්‍රවණාබාධිත කට්ටියට පුද්ගලින්ට එතන ප්‍රශ්නයක් තියෙනවා ඒ වගේම තමයි මම කියන්නේ කැමති මාස්ක් ගැන දැන් අපිට නම් මාස්ක් එක දැම්මට අපේ සද්ද පිට වෙනවනේ කතා කරනකොට එහෙම වුණාට ශ්‍රවණාබාධිත එහෙම නැත්නම් කතනාබාධිත පුද්ගලයින්ට ඒ මාස්ක් එක දැම්මම අපිට සංනිවේදනය කිරීමේ ලොකු ගැටලුවක් එනවා මොකද ඒගොල්ලන්ට සංඥා භාෂාව දැන් අපිට අමාරු වුණාට එයාලට සංඥා භාෂාව පුළුවන් ඒ වගේම තමයි ඒගොල්ල තොල් බලා කියවි කියවලා ඒගොල්ල සංනිවේදනය කරගන්නවා එතකොට එයාලට ලිප් රීඩින් කරන්න වෙන්නේ නැහැ අපි මාස්ක් එක දාලා හිටියම. ඒකට වෙන ඕල්ටර්නටිව්ස් ගොඩක් ආවා. ඒ උනාට ඒවා සාර්ථකභාවයෙන් අඩුයි. මොකද ඒක හොඳට يعني හරිය විදිහට sannivedanaya වීමක් වෙන්නේ නැහැ. මෙතෙන්දී අපි එතකොට ඒගොල්ලන්ටත් ලොකු ගැටලුවක් කිසිම දෙයක් sannivedanaya කරගන්න බැහැ. අපිටත් ගැටලුවක් අපේ දැන් ඒගොල්ලෝ කියන එක අපිට තේරුම් ගන්න අමාරුයි අපි කියන ගැලඩ තේරුම් ගන්න අමාරුයි මාස්ක් හින්දා අපිට නැත්තම් එයාලගේ ලිප් රීඩින් ඒගොල්ලොත් වචන උච්චාරණය කරන්නේ නැති වුණාට අර සමානව ඒගොල්ලොත් වචන දන්නවා එතකොට අපිට එයාලගේ එක්ස්ප්‍රෙෂන්ස් වලින් දැනගන්න පුළුවන් මෙයා මේක කියන්නේ කියලා නමුත් මාස්ක් එක ඊට පස්සේ ෂීල්ඩ් එක ෆේස් ෂීල්ඩ් එක ඒක දැම්මහම අපිට ඇත්තටම ඒ මොකද්ද කියන්නේ කියලා අපිට හිතා ගන්න බෑ කොරෝනා කොවිඩ් සිටුේෂන් එකත් එක්ක මේක ගොඩක් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා අපේ ආබාධිත පුද්ගලයින්ට. ඒ වගේම තමයි අර ජනනි කිව්වා වගේ මානසික ආබාධ සහිත පුද්ගලයන්. ඇත්තටම මේගොල්ලන්ට මේ මොකද්ද කියන එක ඇත්තටම ගොඩක් කට්ටියට සිවිය මේ ගොඩක්ම ඒ මානසික ආබාධය ගොඩක් තදට තියෙන පුද්ගලයින්ට ඇත්තටම මේක තේරෙන්නේ නැහැ මොකද්ද මේ කොවිඩ් කියන්නේ ඒ වගේම තමයි අපි කොහොමද ඉන්න ඕනේ ලොක්ඩවුන් එක ඇතුළේ අපි ඉන්න ඕනේ ගෙදර අපි කොහෙවත් යන්න ඕනද නැහැ අපි එතකොට අපිට සමහරක් විට වෛරස් එක බෝ වෙන්න පුළුවන් කියන කේගොල්ලන්ට ඇත්තටම තේරුම් ගන්න අපහසුතාවයක් තියෙනවා එතකොට එයාලා හැමතැනම කියන්නේ ඇවිදින්න පුළුවන් එතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපේ කොරෝනා රෝගේ ව්‍යාප්ත වීම ගැන ඒ වගේම තමයි එලට ඇත්තටම දැනුවත්භාවය ඇත්තටම මාදි දැනුවත්භාවය ඇත්තටම අඩුයි මේ කොවිඩ් 19 පිළිබඳව ඒ වගේම ජනනි කියෝ වගේ ගොඩක් කේවල් වල මේ දවස්වල කොරෝනා තත්ත්වයේ හින්දා අපි මාස ගානක් එක දිගට ගෙවල් ඇතුළේ හිර වෙලා අපිටත් ඉන්න අමාරුයි මෙහෙම හිටියට ගෙවල් ඇතුළේ හිර වෙලා එතකොට ඔයාලා හිතන්න මොනවා හරි ප්‍රශ්න තියෙන ගෙවල් වල අම්බුසැමි වෙන්න පුළුවන් දූදරුවෝ වෙන්න පුළුවන් ඒ වගේම තමයි සමහරක් වෙලාවට පිට ගෙවල් වලත් එක්ක වෙන්න පුළුවන් ගොඩක් ප්‍රශ්න ඇති කරගන්නවා මේ කාලවල වලදී ඒගොල්ලන්ගේ අර තියෙන ආතතිය ඒගොල්ලෝ අනිත් කට්ටිය පිටින් මේ යවනවා ඒක ඒගොල්ලෝ එහෙම තමයි අඩු කරගන්න බලන්නේ උනාට ඒකින් වැඩි එන්නේ මේ ප්‍රශ්න වැඩි වෙන එක විතරයි
ප්‍රචණ්ඩත්වය වැඩි වුණාම එක්කෝ ඒගොල්ලන්ට කිසිම උදව්වක් ගන්න කෙනෙක් නැහැ කියන්න කෙනෙක් නැහැ. දැන් පොලිසිය වල ළමහා කාන්තා කාර්යංශයට සම්බන්ධ වුණාට මේ දවස්වල ඔව් එම නිලධාරියොත් හරිම කාර්යබහුල මේ කොරෝනා තත්ත්වය නිසා. එතකොට අපිට සමහරක් විට එතනිනුත් අපිට සහනයක් ගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න ගොඩක් එනවා අපිට කියන්න කෙනෙක් නැහැ. එතකොට අපි ගොඩක් මානසික වැටෙනවා මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක. අනිත් එක තමයි දැන් ගොඩක්ම ශ්‍රවණාබාධිත පුද්ගලයින්ට ඒගොල්ලෝ සංනිවේදනය කරන්න සංඥා භාෂා පරිවර්තක තුමෙක් හෝ පරිවර්තක තුමියක් හරහා. දැන් කොරෝනා වලට කලින් කාලේ නම් අපිට හැමෝම දැන් අපිට අපි වුණත් ගිහිල්ලා කතා බහ කරලා අපිට හම්බෙලා කතා බහ කරලා අපේ තියෙන ප්‍රශ්න හරි අපිට තියෙන දේවල් අපි කතා කරලා එනවා. ඒ වුණාට දැන් මේ කොරෝනාත් එක්ක මේගොල්ලන්ට මේ පුද්ගලයින්ට සංඥා භාෂා පරිවර්තකවරුන් හමු වීමට ලොකු බාධාවක් තියෙනවා. මොකද අපිට එළියට යන්න බෑ. ඒ වගේම තමයි ඒගොල්ලන්ට සමහරක් පුද්ගලයින්ට දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගන්න පුළුවන් වුණාට බහුතරයක් පුද්ගලයින්ට එහෙම අවස්ථාව නැති වෙලා තියෙනවා. මොකද සමහරක්ට දුරකථන තිබ්බත් ඩේටා තිබ්බත් ෆෝන් එකේ සමහරක් පුද්ගලයින්ට සමහරක් වෙලාවල් වලට සිග්නල් ප්‍රශ්න එන්න පුළුවන්. එතකොට හරියට අර අපි කරන සංඥාවන් අර පරිවර්තකටත් පරිවර්තකගෙන් ආබාධිත පුද්ගලයාටත් ඒ සංනිවේදනය වීම පොඩි බාධාවක් මතුවෙන්න පුළුවන් ඒකෙන්. වගේම අපිට කියන්න පුළුවන් දැන් අර කලින් කිව්වා වගේ gender based violence වල LGBTIQ community එකේ ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්න එනවා මේ COVID-19 එක්ක. මොකද එයාලට ඕනේ ක්ලිනික්ස් වලට යන්න විදිහක් නැහැ. ඒ වගේම තමයි එයාලට අර ජනනි කලින් කිව්වා වගේ බෙහෙත් ගන්න විදිහක් නැහැ. ඒ වගේම තමයි ඒගොල්ලෝ ගෙදෙට්ට කොටු වෙලා ඉන්න ඕනේ. එතකොට ගෙදර කට්ටියකින් එක එක ඔය හිතරිදෙන වචන, ඒ වගේම තමයි රිජෙක්ෂන්, එයාව ගණන් ගන්නෙ නැහැ, එයාට එයා ගැන හොයලා බලන්නෙත් නැහැ. එතකොට ගොඩක්ම මානසික වැටෙනවා මේ කොවිඩ් එක. මේ මානසික බිඳ වැටීම් සමහරක් වෙලාවට අපිට කොවිඩ් වලින් පස්සේ ලොකු ප්‍රශ්න ඇති කරන්න පුළුවන්. මං හිතනවා කොරෝනාත් එක්ක කොහොමද ආබාධිත කට්ටියට, ඒ වගේම තමයි gender based violence වලින් මුහුණ දෙන අය කොහොමද ඒගොල්ලන්ට ප්‍රශ්න තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට පොඩි අයිඩියා එකක් යන්න ඇති කියලා මං හිතනවා. ඇත්තම මේ හොඳ පැහැදිලි කිරීමක් කියලා හිතනවා මාත් මේ දෙදෙනාගේම දෙදෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඉතින් දැන් මෙතන ඉන්න බොහෝ දෙනෙක් සමාජ වැඩකරුවෝ. එතනින් එහාට ගිහින් අපි ටිකක් පුළුල්ව හිතුවොත් අපි හැමෝම සමාජ ජීවත් වෙන මිනිස්සු. ඉතින් සමාජ වැඩකරුවන් විදිහට සමාජයේ ජීවත් වෙන වගකීම් සහිත පුරවැසියන් විදිහට අපිට මේ ආබාධිතතාවය සහ මේ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වෙච්ච ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන අයට ඒගොල්ලන්ගේ මානසික ගැටලු වලට අපිට මොනවද කරන්න පුළුවන්? අපි කොහොමද එයාලට උදව් කරන්නේ? මේ පිළිබඳවත් මම හරි දැනගන්න මම කැමතියි. ඔව් අවසාන වශයෙන් මම කියන්න කැමති දැන් අහඹත්සයට පුද්ගලයන්ට හා මේ කොවිඩ් කාලේ සහ මේ gender based violence යටතේ අපි සේවාව කරනකොට අපි සමාජ වැඩකරුවන් හරි ස්ටුඩන්ට් සෝෂල් වර්කර්ස් හැටියට හරි සෝෂල් වර්කර්ස් හැටියට හරි අපි මේන් ටාගට් එක වෙනුනේ එම්පති පෙන්වන එක. කියන්නේ අපි තනු අරේ පුද්ගලයාගේ සපත්තුවට බැහැලා අපි කොහොමද මේ එයාලා ඉන්න මුහුණ දෙන මේ අවස්ථාවට අපි කොහොමද මේ එයාලා විඳින විදිහට අපි කොහොමද මේ වගේ දෙයක් විඳින්නේ කියන එක දැනගන්න ඕන. ඔක්කොමට කලින් අපි උදව් කරන්නට කලින් අපි දැනගන්න ඕන ඔවුන්ගේ ස්ථාවරය හෝ මොන වගේ සිදුවීමකටද මොන වගේ දේවකටද මෙයාලා මේ මොන පෑවි කියලා. මොකද අනිවාර්යයෙන්ම අපි හිතන්නේ ඕකෙන් කමන්නේ ඕක ඔහොම වෙනවා එහෙම නෙමෙයි. අපි දැනගන්න ඕනේ එයාලට එම්පති පෙන්නලා කොහොමද එයාලගේ මේ ප්‍රශ්නේ විසඳන්න සකස් කරන්න ඕනේ කියලා මේ සෝෂල් වර්කර්ස් හැටියට. ඊට අමතරව මම කියන්න කැමති දැන් මේ කාලෙදි දැන් මොන්නේ දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ තිබෙන ප්‍රශ්න මොනවාද මේ කාලෙදි වෙලා තියෙන එක එක මේ ප්‍රචණ්ඩත්වයන් හිංසන ඒ වගේ තමයි අපි දැන් ඉස්සෙල්ලා කතා කරේ. දැන් අපි මේ එන සාරාංශගත වෙනකොට මම කියන්න කැමති දැන් මේ
අපි රජයෙන් වෙන සේවාවන් ප්‍රශංසනීය කරන්න ඕන මොකද යාළ කොතරම් දුරට හරි මේ ආබාධ සුද්ධලෙන්ට කිසේසේ සේවා ලබා දෙනවා ඊට අමතරව අපි පෞද්ගලික වශයෙන් ගත්තොත් දැනට මම වැඩ කරන ස්ථානයේ සේවේ ලංකා සේවේ සම්මේලන එකතුවේ අපි ඇප් එකක් ඩිවලොප් කරා ඒ ඇප් එක ඩිවලොප් කරලා ඒක තියෙන බී සේෆ් කියලා ඒක තියෙන්නේ අපි දැන් ඒක විශේෂයෙන්ම අපි ටාගට් ගෲප් එක හැටියට සැලසුවේ නැත්නම් සර්විස් යූසර්ස් හැටියට ගත්තේ විමෙන් විත් ඩිසබිලිටි නැත්නම් ආබාධ සහිත කාන්තාවන් මොකද මේ ජෙන්ඩර් බේස් වයලන්ස් කියන ප්‍රචණ්ඩත්වයන් වලට මූණ දෙන ලක්ෂණ බහුතරයක් වන්නේ කාන්තාවන් නිසා ඔවුන් වෙනුවෙන් අපි ඇප් එකක් ඩිවලොප් කරා ඉන්ටර්නැෂනල් ෆන්ඩින් එක. ඒ ඇප් එකේදී අපි බලාපොරොත්තු වුණේ හැම ඩිසබිලිටි කාන්තාවක් හැම ඩිසබිලිටි එකම රිප්‍රසන්ට් වෙන පරිදි ඇක්සෙසිබල් ෆෝමැට් එකේ එයාලට මේ ඇප් එක ඇක්සස් කරලා අවශ්‍ය සේවා, ඉමර්ජන්සි සේවා නැත්නම් ඔවුන්ට තියෙන එක එක ප්‍රශ්න ඒ වගේ කතා ඒ ඔවුන්ට කන්ටැක්ට් කරලා ඉක්මනින්ම තොරතුරු ලබා ගන්න අවස්ථාවක් මේ ඔවුන්ට ලබා දුන්නා මේ කොවිඩ් කාලය සමූලයේ. ඊට අමතරව ඒ ඇප් එක තුලින් දැන් අපි හිතමු කර්තන හා ශ්‍රවණ ආබාධිත කාන්තාවක් සිටිනවා නම් ඔහුට විශේෂත්වය වන්නේ ඒ ඇප් එකේ සයින් ලැන්ග්වේජ් ඉන්ටර්ප්‍රෙටර්ස් ලගින් තමයි එක මේ එයා එයාට වෙනුවෙන් වෙනම රෙජිස්ටර් වුණාම එයාට වෙනම සිග්නිෆිකන්ස් හරි අපි කියමු කැරක්ටරිස්ටික් එකක් හරි ෆීචර් එකක් විදියට එයාට පුළුවන් ඇක්සස් කරන්න මේ ඇක්සෙසිබල් විදියට කොහොමද ඔවුන්ට තොරතුරු ලබා ගන්න කිසිම ප්‍රශ්නයක් නැතුව ඊට අමතරම ඒකේ අපි වෙනම සයින් ලැන්ග්වේජ් ඉන්ටර්ප්‍රෙටර්ස් ලා හැම වෙනම ඩීටේල්ස් දාලා තියෙනවා මොවුන්ට කතා කරලා ඔවුන්ගේ ප්‍රශ්න කතා කර විසඳුම් ලබා ගන්න. එතකොට මේ ශ්‍රී පුරුෂ භාවයෙන් සිදුවන හිංසනයන් හරි ප්‍රචණ්ඩත්වයන්ගින් වැළකීම සඳහා ඔවුන්ට අපි වෙනම සර්විස් එකක් ඒක ඇතුළේ දීලා තියෙනවා ලීගල් හැම පළාතෙම තියෙන ලීගල් ඒඩ් කමිෂන් එකේ කන්ටැක්ට් නම්බර්ස් එතකොට ඔවුන්ට විමෙන් ඇන්ඩ් චයිල්ඩ් අෆෙයර්ස් වලින් ගන්න තොරතුරු ඒව ඔක්කොම මේ ඇප් එකට ඉන්ටග්‍රේට් කරලා හරි අපි ලං කරලා ඔවුන්ට ලබා දීලා දැන්ට තියෙනවා දැන්ට දැන්ට මේ ඇප් එකට ඕනෑම ආබාධිත කාන්තාවක් අපි රෙජිස්ටර් කරගන්නවා. ඊට අමතරව අපි මීට මාස කිහිපයකට පෙර මේ අවුරුද්දේ මුලදී අපි ග්‍රාස් රූට් එකට ලෙවල් එකට ගිහිල්ලා ප්‍රොජෙක්ට් එකක් ඉම්ප්ලිමන්ට් කරා ඒත් ඉන්ටර්නැෂනල් ෆන්ඩින් මේ ලංකා සේවය සම්මලනේ එක ඒක යටතේ මාත් වැඩ කරා. ඒ යටතේ අපි වැඩ කරාම අපි ගිහිල්ලා මේ කොවිඩ් කාලෙදී වෙන ජෙන්ඩර් බේස් වයලන්ස් හරි ස්ත්‍රී පුරුෂ භාවයෙන් සිදුවන ප්‍රචණ්ඩත්වයන් වැළකීමට අපි එක එක ප්‍රොවින්සස් නමයකට ගිහිල්ලා ඔවුන්ට අපි කියලා දුන්නා මොන වගේ සේවා ලංකාවේ තියෙන්නේ මොන වගේ දේවල් වලින් සේවා ලබා ගන්න පුළුවන් ඒ වගේම කොයි වගේ ස්ථාන වලින්ද සේවා ගන්න මේ වගේ ප්‍රචණ්ඩත්වයෙන් වර්කින් සිටීමට අනිත් අපි ඔවුන්ව දිරිගන්නවා අපි පටන් ගන්න ඕන ග්‍රාස් රූට් එකෙන් ලෙවල් එකෙන් හින්දා උන් අපි දිරිගන්නවා කොහොමද ඔවුන්ගේ ප්‍රජාවට ගිහින් ඔවුන් මේවා දැනුවත් කොට අනිත් ආබාධිත කාන්තාවන් සහ අනිත් ආබාධිත පුද්ගලයන් කොහොමද මේ වගේ ප්‍රචණ්ඩත්වයෙන් එරෙහිවි කොට සේවාවන් ලබාගෙන ඔවුන්ට කොහොමද ඔවුන්ගේ අයිතීන් සුරක්ෂිත කරන්න කියලා ඒක අපි හිතනවා පොඩි ඉන්ටග්‍රේට් කියන්නේ පොඩි ස්ටෙප් එකක් හරි පොඩි පිළි අස්සල අපිට අපි දුන්නා මේ රයිට්ස් බේස් අප්‍රෝච් එකට හරි ඔවුන්ගේ අපි කිව්වතා මේ අයිතිවාසිකම් උදෙසා පොඩි දිරිගැන්වීමක් විදියට අපි ඒක කරා මේ ප්‍රොවින්සස් නමයකදී ඒ වගේම ඒ වගේ දේවල් අපි මේ කාලෙදි සිදු කරේ දැන් අපිට රජයෙන් හැමදේම බලාපොරොත්තු වෙන්න බැරි නිසා අපි පෞද්ගලිකව හරි මේ වගේ දේවල් වලට යොමු වෙලා මේ ආබාධිත පුද්ගලයන්ට කොවිඩ් කාලේ සැලසුම් සකස් කරන්න ඕන. ඊට අමතරව අපි UNDP එක එකතු වෙලා සේවය සම්මේලනයේ UNDP එකත් එකතු වෙලා අපි මේ ආබාධිත පුද්ගලයන්ට අපි කිව්වොත් හයිජීන් කිට්ස් කියනවා ඒක ඇතුලේ අපි ආබාධිත කාන්තාවන්ට හයිජීන් කිට් එකක් වෙනම පුරුෂයන්ට වෙනම වෙන්කොට අපි හයිජීන් පෙක්ස් ලංකා පුරාම බෙදා හැරියා මේ කොවිඩ් කාලේදී සැනිටයිසර්ස් හෑන්ඩ් මාස්ක් එතකොට අනිත් සැනිටරි ෆැසිලිටීස් එක්ක ඒ වගේ දේවල් අපි පෞද්ගලික වශයෙන් එකහුවී කරා ඒ වගේ දේවල් මං කියන්නේ ඒ වගේ දේවල් තව දිරිගන්වන්න ඕන මොකද ඒ වගේ දේවල් වලින් තමයි අපිට කොතරම් හරි දුරට ඕනුත් අපි සලකනවා උන්ටත් අපි ඉන්නවා කියන දේ පින්නන්න ඕන මොකද මේ කාලේදී උන්ට සේවාවක් ලබා
ගන්න බැරි අවස්ථාවකදී අපි ඔවුන්ට පිහිට වෙලා ඔවුන්ට ඔවුන් වෙනුවෙන් සලකනවා නම් මොකද අපි සේවාවන් ලබා ගන්නවා වගේම පිටට ගිහින් ඔවුන්ට ගන්න බැරි අවස්ථාවක අපි ඔවුන්ට ඒ සේවාව ඔවුන්ගේ දොරකඩටවත් ගිහින් ලබා දෙන්න අපි අපි දිරිගන්වන්න අපි ගොඩ නැගිලා ඉන්න ඕන ඊට අමතරව ඊට අමතරව लंकावे तो जेंडर बेस्ड वायलेंस एंड डिसेबिलिटी की स्टाव जेंडर बेस्ड वायलेंस डिसेबिलिटी अटते वैड करना पौद्गलिक एनजीओ प्रमाण अभी नमूद सामान्य खांतावन उदेश विमेन इन नीड एफकोट विमेन इन नीड के तीन तवाइट पसंद फोरम फॉर अगेन्स्ट जेंडर बेस्ड वायलेंस के लिए सम्मेलन तीन बिना सम्मेलन सह ऑर्गनाइजेशन विमेन विमेन सामान्य कांतावंट श्रीपुरुष भावें प्रचंड में जनगणीम सदा उंट दिन सेवावान लीगले डेम असिस्टेंस दिन मेम ऑर्गनाइजेशन बेना नमूते विशेष वैडकान कांतावन सामान्य कांतावन उद्देश्य नमूत आबाद सहित कांतावन आबाद बुद्धलिंगलंका स्थावर नमूत मम हित नी समाज वैडकार अन्वेषेन अभी मे मे दीर्घन पुडक्षिता बल अभी मे ओम मेनुत मे वे संविधान इकुतुवी अभी ओम विनुन सेवावान करना अभी मीट वैडिया मे तीन प्रचंड मे प्रचंड मे ආබාධිත පුද්ගලයන් අන්ට අඩු කරගන්න පුළුවන් එතකොට අපිට අපි ඇත්තටම එතකොට මේ සෝෂල් වර්ක් ප්‍රැක්ටිස් කියන දේ යම් තාක් දුරට අපිට මේ පෙන්වන්න පුළුවන් මොකද අපි කතා කරනා විතරයි ඇත්තටම හැබැයි සමාජයට බැස්සාම ඇත්තටම මේක අපි තාම මේ ආබාධිත පුද්ගලයා ඉන්නේ තාමත් මේ අසරණ භාවයෙන් එතකොට අපි දැනගන්න ඕන මේ වගේ ප්‍රශ්න තියෙද්දි තමයි අපි මේ ප්‍රශ්න නැහැ කියලා වගේ ඉන්නේ නමුත් ඒ ප්‍රශ්න වලටත් අපි බහැලා මුන්ට වෙනසක් කරන්නේ තමයි මම उपदेश लबा देने मुकद मम हितना गुडकना गुडा दुरट लंका इंक्लूसिव की अंतरण देट गुडाक हरियाणिक राइट्स बेस्ड अप्रोच मे मिनी दिगापिट थकियान स्टूडेंट सोशल वर्कर्स हटीट हरी सोशल वर्कर्स हटीट ए वगेम मम हितना अभी मे जेंडर बेस्ड वायलेंस की එයාලගේ mental health එක පිළිබඳ interlink වෙලා කොහොමද අපිට උන්ට සේවා ලබා දෙන්නේ කියලා වෙනම අපිට සේවාවන් කරන්න පුළුවන් නම් ඊට වැඩිය අපි ගොඩක් ඉදිරියෙන් ඉන්නවා කියලා මම හිතනවා ඊට අමතරව අපි දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ලංකාවේ සේවා නැතුව නෙමෙයි ඒනට අපි දැනගන්න ඕන කොතරම් දුරට හරි තව දුරට මේ සේවා වැඩි දියුණුකොට මේ මිනිසුන්ට අර අපි ඉන්ක්ලූසිව් කියන concept එක නැත්තම් අපි ඔවුන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දෙන්නට උදව් කිරීම හා ඔවුන් පෙළඹීමට අපි සූදානම් විය යුතුයි කියලා මම අවසාන වශයෙන් කියන්න කැමතියි. බොහොම ස්තුතියි. ඔව් මං හිතන්නේ බොහොම ස්තුතියි ජනනි. ඔකේ දැන් මං හිතන්නේ අපි දිලේක සොයිරියට යමු වෙමු අවසාන වශයෙන් ඇයිට මොනාද කියන්න තියෙන කියලා දැනගන්න. औनांगी मम की अभी समाज वेडकर विधि हेट अभी मेघ अभी मेघोलो मे पुद्गल अभी अभी तेक समय एक अभी समाज वेडकर विधि हेट एलट उदाहरणी हेम विलेकम अभी पेनी इन्होना मोडरे एडवोकेट के विधि हेट हेमनता मीडियेटर के ओगे गुड अभी रोल्स दिए नवा इतकोट अभी एव अपे इंटरवेंशन अदाल कर अभी मे आबाधित पुद्गल अनिवार्य पेनो मुखद समाज आबाधित पुद्गल पीलिगण तन टापिक मे लंका समाज पत्नी मुखद मे गोल्लो अतम खट्टिया मे आबाधित पुद्गल सह अपी क्या खट्टिया अभी අනිකාට්‍යත්තක සමාජයේ මුහු කරන්න ඕනි. පුළුවන් කියන්නේ අපිට ඒක කරන්න පුළුවන්. අපි ඒක ඒගොල්ලන්ව සමාජයත් එක්ක මුහු කරොත් තමයි අපිට කිසිම ගැටලුවක් නැතුව ඒගොල්ලන්ටත් අපි ලබා ගන්න සේවාවන්ම ඒගොල්ලන්ට ලබා දීලා ඒගොල්ලොත් එක්ක එකතු වෙලා අපිට දෙයක් කරන්න පුළුවන්කම ඉහළින්ම තියෙනවා. අර ජනනි කිව්වා වගේ ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ටිකක් අඩුයි මේ ආබාධිත
පැත්තට සහ gender based violence පැත්තට උනාට නැත්තේ නැහැ තියෙනවා ඒගොල්ලෝ ගොඩක් ලොකු වැඩ කරනවා ඒගොල්ලෝ තමයි දැන් ශ්‍රවණාබාධිත කට්ටියට ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට ගත්තොත් ශ්‍රී ලංකා බිහිරුවන්ගේ මධ්‍යම සම්මේලන ලොකු මෙහෙවරක් කරනවා ඒගොල්ලන්ව රාජ්‍ය නලධාරීන් එක්ක කතා කරලා ඒගොල්ලොන්ව අපේ ශ්‍රවණාබාධිත පුද්ගලයන්ව සම්බන්ධ කරගෙන ඒගොල්ලෝ ඒ පුද්ගලයන්ව සංවේදී කරලා මේගොල්ලන්ට මේ මේ පුද්ගලයන්ට අවශ්‍ය සේවාවන් නොයෙකුත් ප්‍රියාප්‍රතිනිහරහා ඒගොල්ලෝ මේ ශ්‍රවණාබාධිත පුද්ගලයන් හට ඒක ළඟා කරලා දෙනවා. ඒ වගේම තමයි රාජ්‍ය අංශ. රාජ්‍ය අංශත් අර රාජ්‍ය නොවන අංශ තරම් නැතුව වුණත් ඒගොල්ලෝ යම් වැඩ කොටසක් කරනවා මේ ආබාධිත පුද්ගලයන් සහ මේ වයලන්ස් වලට ලක් වුණු අපේ පුද්ගලයන් වෙනුවෙන්. එවගේම තමයි අපිට අපිට දකින්න පුළුවන් help desk. ඒගොල්ලන් මොකක් හරි උමනාවක් ඒවගේම තමයි මොනවා හරි උදව්වක් උපකාරයක් අවශ්‍ය මොහොතකදී ඒගොල්ලන්ට තියෙන hotlines. දැන් ජයනි කිව්වා වගේ apps තියෙනවා develop කරලා දැන්. දැන් ඉස්සරට වඩා දැන් තාක්ෂණය හරි දියුණුවේ. ඒ තාක්ෂණයට මේ අපේ ආබාධිත පුද්ගලයන්ව යොමු කරන ඕනේ තාක්ෂණය පාවිච්චියට ගන්න. ඒ තාක්ෂණය නෑලට ලොකු හොඳ දෙයක් ගන්න අපි ආලව යොමු කරන්න ඕන. මොකද දැන් ඒ වගේම තමයි අපි ඒගොල්ලන්ට ඕනේ විදිහට අපි යම් කිස් ටැංගලි හැඩ ගැහෙන්න ඕනි. දැන් මම ශ්‍රවණාබාධිත කෙනෙක්, කතනාබාධිත කෙනෙක්ෙක් ඉන්නවනම් මම අනිවාර්යෙන් සයින් ලැන්ග්වේජ් දැනගෙන ඉන්න ඕනි. ඒකට අපි සයින් ලැන්ග්වේජ් ඉගෙන ගන්න ඕනි. ඒගොම තමා දෘශ්‍යාබාධිත කෙනෙක්ට මොනවා හරි කියන්න අපි බ්‍රේල් සිස්ටම් එකේ චුට්ටක් හරි දැනගෙන ඉන්න ඕනි. එතකොට අපිට යාර දෙයක් තේරුම් කර දෙන්න පුළුවන්. එහෙම නැත්නම් යාළ තියෙන ඔඩියෝ. ඔඩියෝ කියන්නේ ඒගොල්ලන්ගේ පොත් ඔඩියෝ වලට ඔඩියෝ වර්ෂන් එක තියෙනවා ඒගොල්ලන්ට. එතකොට අපිට එයාලට ඒ පැත්තෙන් අපිට උදව් කරන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් අනිත් ආබාධිත කට්ටිය අනිත් ආබාධිත පුද්ගලයන්ටත් අපිට අපි පුළුවන් විදිහට අපි උදව් කරන්න ඕන. ඒ වගේම තමයි ඒගොල්ලන්ව සමාජයට අර මම කලින් කෝ වගේ හැකියක්මන්ට මුහු කරන්න ඕනේ. මොකද එතකොට තමයි ඒගොල්ල සමාජෙත් එක්ක ගැටෙන්නේ, සමාජ මිනිස්සු එක්ක ජීවත් වෙන්නේ. එතකොට ප්‍රශ්න වලට කොහොමද මුහුණ දෙන්නේ කියන එක ඒගොල්ල ඉබේම එතකොට ඉගෙන ගන්නවා. ඒ වගේම තමයි මම කියන්න කැමති දැන් gender based violence ගත්තොත් එහෙම අපි අර grassroots level එකේ ඉඳන් women's ලා මේ කියන්නේ ස්ත්‍රී කට්ටියව පුරුෂයින්ව ඒ වගේම තමයි LGBTIQ ප්‍රජාව ඒගොල්ලන්ව අපි කියන්නේ ඒගොල්ලන්ව අපි අපේ සාමාන්‍ය පුද්ගලයෙ විදිහට දැන් උදාහරණයක් විදිහට ගන්න දැන් චූටි ළමේ ට මොකක් හරි අසාධාරණයක් වෙනවා කියලා. එතකොට ඒක ටීවී වලින් රේඩියෝ වලින් ගොඩක් ඔක්කොම එයාලගේ මේ මේ නෑදෑ සනුහරය ගැනම කියලා ඔක්කොම ෆොටෝස් ටිකක් පෙන්නනවා. එතකොට එයාලා තවත් වයලේට් වෙනවා. එයාලා ගොඩක් ලොකු අපහසුතාවයකට පත් වෙනවා. එහෙම වෙන්නේ නැතුව යම්කිසි පාලනයකින් යම්කිසි පාලනයක් ඇතුව මේ දේවල් සිද්ධ වෙනවා නම් අපිට ඒගොල්ලන්ට තව ගොඩක් උදව් කරන්න ලේසි. ඒ වගේම තමයි දැන් ගොඩක් කට්ටිය සෞඛ්‍ය ගැන ඇත්තටම ගොඩක් දැනුවත්කම අඩුයි. මානසික සෞඛ්‍ය කියන්නේ මොකද්ද? ඊට පස්සේ ශාරීරික සෞඛ්‍ය ඒවට කොහොමද අපි ධම්මගමන හරි ආබාධිත භාවයක් අපිට එනවා නම් අපි කොහොමද වෛද්‍යවරුන්ව සම්බන්ධ කරගන්නේ? දැන් අපිට උදාහරණයක් විදිහට දැන් ETF EPF ප්‍රශ්න එනවා ගොඩක් අපේ ආබාධිත පුද්ගලයින්ට. වැඩ කරනකොට ETF EPF ප්‍රශ්න නෝ ඒවා විසඳ ගන්න විදිහක් නැහැ. එතකොට ඒවට සංඥා භාෂා පරිවර්තකවරු ඉන්නවා. ඒ වගේම තමයි අනිත් ආබාධිත පුද්ගලයන් සඳහා වැඩ කරන පුද්ගලයන් ඉන්නවා. ඒගොල්ලන්ව සම්බන්ධ කරගෙන තමයි අර ප්‍රශ්න වලට අපි ළඟා වෙන්න ඕනි. ඒ වගේම තමයි ඒ ළඟා වෙන ක්‍රම කියන්නේ පටිපාටියක් තියෙනවා. ඒවා අපි ඒගොල්ලන්ට දැනුවත් කිරීමක් කරන්න ඕනි. මොකද නැත්තම් ඒගොල්ලන්ට මේක ගේන්න අර ලියවිල්ල ගේන්න එහෙම කියලා දවස් ගණන් ඒගොල්ලෝ රස්තිය හදු වෙන්න පුළුවන්. එහෙම නැතුව අර රාජ්‍ය අංශයේම මේ ගැන පොඩ්ඩක් ආබාධිත පුද්ගලයන්ට පොඩි දැනුවත් භාවයක් කරනවා නම් ඒක ලොගොඩක් හොඳයි කියලා මම හිතනවා. ඒ වගේම තමයි අවසාන වශයෙන් මම කියන්නේ අපි සමාජ වැඩකරුවෝ අපිට පුළුවන් මේගොල්ලන්ට උදව් කරන්න. අපි උදව් කරමු. අපි ඒගොල්ලන්ව සමාජීය වශයෙන් සවිබල ගන්නමු. බොහොම ස්තුතියි මා මේකට සම්බන්ධ කරගත්තට. ඔව් ඔබ දෙපළටම බොහොම ස්තුතියි. අතරම හොඳ හරබර සාකච්ඡාවක් වුණා කියලා හිතන හැමදෙනාටම මේ ආබාධිතතාවය ඒ වගේම
ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වෙච්ච ප්‍රචණ්ඩත්වයේ වගේම මානසික සෞඛ්‍ය ගැන අපි දැනුවත් වුණා කියලා හිතනා හොඳ 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 විදිහකට. ඉතින් දැන් කාල වේලාවත් අපිට නියමිත කාල වේලාවත් පව වෙලා ගිහින් තියෙන හින්දා දැන් මං හිතන්නේ අපි වැඩසටහනේ අවසන් කළ යුතුයි. ඉතින් මං හිතනා අපි ආබාධිතාවය කියන්නේ මොකක්ද, ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වෙච්ච ප්‍රචණ්ඩත්වය මොකක්ද, ඒ වගේම මේ COVID-19 එක ඇතිවෙච්ච නව ප්‍රවණතා මොනවාද වගේම අපි social workers ලා විදිහට සහ සාමාන්‍ය පුරවැසියන් විදිහට මොනවාද කළ යුත්තේ කියන එක අපි කතා වුණා. ඉතින් මේ සාකච්ඡාවට ඇවිල්ලා ඒගොල්ලන්ගේ අත්දැකීම්, ඒගොල්ලන්ගේ අදහස්, ඒගොල්ලන්ගේ දැනුම අපිත් එක්ක බෙදාගත්තට ජාතික සමාජ සංවර්ධන ආයතනයේ සමාජ වැඩ උපාධිය හදාරන අවසන් වසරේ ශිෂ්‍යාවන් වන නිලේඛා සොයිරියටත් ජනනී සොයිරියටත් මගේ හදපිරි ස්තුතිය පුදනමනවා. ඒ වගේම තවත් මෙවැනිම වැඩසටහනක් අරගෙන එන බලාපොරොත්තුවෙන් අපි මෙතනින් සමුගන්නවා. ඔබ සැමට සුබ දවසක්. ස්තුතියි.